යහපත් වචන කතා කිරීමෙන් ඔබට බොහෝ දේවල් ඔබගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. පුරුද්දක් කරගන්න යහපත් වචන. ඔබගේ අනාගතේ පවා ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඔබගේ වචනවලින්. ඔබ දක්ෂ ලියන්නෙක් මෙන් බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඔබගේ ප්‍රකාශනය. ඇත්තටම ඔබගේ දිව ගැන කතා කරන ගීතාවලිය 45 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ එත සඳහන් කර තිබෙන්නේ ඇත්ත දක්ෂ ලියන්නෙකු මෙන් ඔබගේ දිව තිබෙනවා කියලා. ඉතින් අපට පුළුවන් ඔබගේ අනාගතය තා ලංකාර ලෙස සාදන්න. යහපත් වචන කතා කරන්න පුරුදු වෙන්න. යහපත් වචන ඔය නිකම් මනුෂ්‍යයන් පාලනය කරන වචන කතා කරන්න එපා. ඔය පාලනය කිරීමේ ස්වභාවය අත්හැර දමන්න. එකෙනෙක් කෙනාට යටහත් වෙන වචන කතා කරන්න. එකෙනෙක් කෙනා සමග යටහත් වී කීකරු, එකෙනෙක් කෙනාට කීකරු වී නැත්නම් ඔබ යමක් ඇහුම් කන් දෙන සමහර මනුෂ්‍යයන්ගේ මට නම් ඕනේ නැහැ අහන්න, මට ඕනේ නැහැ, මම එන්නේ නැහැ ඔය සම්මේලන, මම එන්නේ නැහැ ඔය පිපිදීම රැස්ස, මොකද්ද මන් දන්නේ මොන පිපිදීමත් අපි දන්නේ නැහැ, අපහරා නෙවෙයි, අපි ඒ සංවිධානයට අයිතිත් නැහැ, කවුද දන්නේ නැහැ කිඳ මන්ද කියලා මොකක් හරි අසන් නැතුව විනිශ්චය කරන්න එපා. අසන් නැතුව විනිශ්චය කරන්න එපා. ඒ නිසා තමයි නිකදීමස් රාත්‍රි වේලාවේදී ආවේ. නිකදීමස් ඇවිල්ලා යේසුස් වහන්සේ හමු වෙලා කිව්වා, යේසුනි සැබවින් නිකදීමස් ඇතර නායකයෙක්, ඇතරම පරිසිවරයෙක්, නැත්තම් විශාල තනතුරු තිබුණු මිනිස්සෙක්. නිකදීමස් සවිත යේසුස් වහන්සේ රාත්‍රි හමු වෙලා කිව්වා, යේසුස් වහන්සේ ඔබ නම් කරන දේවල් අපි දන්නවා. ඔබ ගිල හරියට කියවන්නේ පදේ. නිකදීමස් තනි පුද්ගලයෙක් තීරණය කළා, දැන් ඇත්තටම මේ යේසුස් වහන්සේ කරන දේවල්, යේසුස් වහන්සේ කතා කරන දේවල්, යේසුස් වහන්සේගේ ජීවිතය බලපුවාම අපට ඇත්තට පුදුමයටපත් වෙනවා. අපි පරිසිවරු, නමුත් අපටත් අපගේ යුද භාෂාවෙන්මයි කතා කරන්නේ. මේ අපි සිටින ගිවිසුමේ යටතේමයි යේසුස් වහන්සේ සිටින්නේ. නමුත් අපි පරිසිවරු මේ යේසුස් වහන්සේ බලන අප දකින්නේ කවුද මේ කෙනාගේ තාත්තා, අම්මා? අපි දන්නවා මේ කෙනා මේ මිනිස්යාගේ තාත්තා ඔය වඩුවෙක්, මේ කෙනාත් වඩුවෙක්, මේ කෙනාගේ නංගිලා අපි දන්නවා, මේ කෙනාගේ මේ කෙනාගේ සහෝදරයන් අපි දන්නවා. ඒ නිසා මේ මිනිස්සු ඔය විදිහට කතා කරන දේවල් අපිට නම් අපිට ඒක වටහා ගන්න බෑ. අපි නම් විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ මම බොරු ආත්මයක්, මොකක් හරි යක්ෂ ආත්මයක්. අපි විශ්වාස කරන්නේ නැහැ. කෙලින්ම අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි යේසුස් වහන්සේට ඒ ආගමික නායකයන් කිව්වේ ඔබට යක්ෂ ආත්මයක් තිබෙනවා කියලා. යේසුස් වහන්සේ මට යක්ෂ ආත්මයක් නැහැ. මගේ පියා මට යක්ෂ ආත්මයක් නෙමෙයි දුන්නේ. උන්වහන්සේ මට දී දෙන්නේ මගේ මම යක්ෂයන් දුරු කරනවා. ශුද්ධාත්මන් වහන්සේගේ බලෙන් මම යක්ෂයන් දුරු කරනවා. ඉතින් නිකදීමස් ඇවිල්ලා මේ ඔක්කොම අසමින් නිකදීමස් කිව්වා, ඔබ ගිහිල්ලා යෝහන් 3 පරිච්ඡේදය කියවන පළවෙනි පදයේ සිට නිකදීමස් ගිහිල්ලා යේසුස් වහන්සේ රාත්‍රි වේලාවේදී කවුරුවත් නැති වේලාවේදී රහස්ගතව අනිත් අය දැක්කොත් ඉවරයි, මගේ තනතුරු ඉවරයි, මට chance එකක් නැහැ. මම මෙවෙන රෙස්ලිම්කට ආව නම් වගේ සභාවේ කවුරුර දැක්ක නැහැ මේ මට කිව්වා නම් එහෙම ඔන්න මගේ අර chance එක නැහැ, මට නැහැ තනතුරු. අපි තනතුරු සොයන්නේ නෙවෙයි, අපිට අවශ්‍ය ඔබට තනතුරක් තිබෙනවා. යක්ෂයා ඇවිල්ලා ඔබට තනතුරු දෙන්න උත්සාහ කරපුවා, ඔබ කියන්නේ මට අවශ්‍ය නැහැ. යක්ෂයා ඒවට කිව්වේ සැබවින්ම දෙවියන් වහන්සේ වාගේ ඔබ වෙන්නටයි යන්නේ. දෙවියන් වහන්සේ වෙන්නට අවශ්‍ය වෙන්න තිබුණ නැහැ. උන්වහන්සේ මේ මිනිස්යව මවා තිබුණේ උන්වහන්සේගේ ස්වરૂපයටයි. මේ වෙනතුරු ඒ උන් වහන්සේගේ ස්වરૂපයටයි මේ මනුෂ්‍යයා මවා තිබුණේ. තව මොකද්ද කරන්න තිබෙන්නේ? යක්ෂයා කියන දේ විශ්වාස කරන්න එපා. යක්ෂයා කිව්වේ ඔබ මේ ගහෙන් කෑවොත් දෙවියන් වහන්සේ වාගේ ඔබ වෙනට යන්නේ. ඒ නිසායි දෙවියන් වහන්සේ මේ ගහ ඔබට තහනම් කර තිබෙන්නේ. මේ තහනම් කරපු ගහෙන් ඔබ කන්න කාපුවාම ඔබට නිකන් දැනේ නිකන් ෆිට් එකක්. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. යක්ෂයාගේ බොරු වලට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔබ දැනගන්න ඔබගේ තනතුරු කාටවත් අයින් කරන්න බැහැ. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, ඒකයි ඔබගේ තනතුර. ඔබ දෙවියන් වහන්සේගේ දකුණු පසින් උන්වහන්සේ සමග උන්වහන්සේ ඔබ හිඳවා තිබෙන්නේ. Ephesians 2:6 පදයේ සඳහන් වී තිබෙන්නේ ඊට වඩා උසස් තැනට ඔබට යන්නට බැහැ. ඒ නිසා ඔබගේ තනතුර ගැන බය වෙන්න එපා. අනේ මගේ කාඩ් එකේ ගහලා යයි කියලා, නැත්තම් මගේ තන නැතුලෙයි කියලා. නැහැ, ඔබට උසස් වූ තනතුරක් උන්වහන්සේ දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ඔබ. මනුෂ්‍ය ඔබ ගැන හෙලා දැකන විට ඔබ ගැන සිදු කරන විට ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේගේ පුත්‍රය. ඒක ආඩම්බරයෙන්, ඒක නිකන් අහංකාර ප්‍රකාශනයක් නෙවෙයි, ඒක සත්‍ය ප්‍රකාශනයක්. ඒක සත්‍ය ප්‍රකාශනයක්. යක්ෂය තමයි මේ ආගමික රාමුවකට අප ඇතුල් කරලා අපව නිකන් යම් තත්ත්වයකට පත් කරලා තිබෙන්නේ. ඉතින් නිකදීමස් කියන මනුෂ්‍යයා, අනේ යේසුනි ඔබ වහන්සේගේ රැස්වීමකට මට ප්‍රසිද්ධිය එන්න බැහැ. අපි මේ කතා කරමු. මේක අපි අනිවාර්යයෙන් මං ඇවිල්ලා ඔබව හමු වෙනවාද? රාත්‍රියේ ඇවිල්ලා මං ඔබව හමු වෙන්නම්. මං ඇවිල්ලා ඔබගේ නිවසට ඇවිල්ලා මං කරුණු කාරණා කියා දීලා මං ඔබත් එක්ක මට සම්බන්ධන කැම. නමුත් මට බෑ මේ ප්‍රසිද්ධි මේ දේවල් කරන්න. මොකද මගේ අනිත් පරිසර ඔක්කොම බලන් ඉන්න මං කරන දේවල්. ඉතින් මේ නිකදීමස් නිවසට ආපු වෙලාවේදී නිකදීමස් යේසුස් වහන්සේට කිව්වේ, අපි ওই තරම් වැදගත් වචනයක්ද?
අපි දන්නවා දෙවියන් වහන්සේ ඔබ සමගයි. නැත්නම් මේ තරම් දේවල් ඔබට කරන්න බෑ. දැන් නිකදිමස් කියුවේ නැහැ මම දන්නවා කියලා කිව්වේ නැහැ. ඔබ ගිල්ල පදේ හරියට කියවන්නේ ඒක. අපි දන්නවා. ඒ කියන්නේ අපි මේ ගැන සාකච්ඡා කරලා තිබෙන්නේ. සැබවින් මේ මිනිස්සයා දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් වෙන්නට ඕනේ. මේ මිනිස්සයා කරන දේවල් හැම දෙයක්ම කරන්න ව්‍යවස්ථාව අනුවයි. අපි ව්‍යවස්ථාව දේශනා කරනව පමණයි. නව මේ මිනිස්සයා ව්‍යවස්ථාව දේශනා කරනව විතරක් නෙවෙයි. නව මේ මිනිස්සයා ක්‍රියාවෙන් පැහැදිලිව මිනිස්සයන්ට පෙන්눔 කර දෙනවා. ඒ නිසා අපට බෑ මේක වෙනත් එක තරඟ කරන්න. අපට බෑ මේක වෙනත් එක මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් අසපුවාම අපෝ ලැජ්ජාටපත් වෙන. හැම වෙලාවෙදීම ප්‍රශ්නයක් අපි මිනිස්සුන් ඉදිරියේ කතා කරපුවාම. ඇවිල්ලා දිනක් ඇහැව්වා. ඔබට කවුද ආධිපත්‍ය දුන්නේ? මේ පුටු මෙහෙස අයින් කරලා දාලා මේ බැටලොන් ඔක්කොම අහක් කර දාන්න කවුද ඔබට අයිතිය දුන්නේ? ජේසුස් වහන්සේ හැරලා කිව්වා, ඔබ මගෙන් මගේ තනතුර අහ නැත්තම් මට තිබුණ සර්ටිෆිකේට් එක මොකද්ද? නැත්තම් මගේ තිබෙන සාහිතිය මොකද්ද කියලා ඔබ අසනවා නම් මම ඔබෙන් අහන්නම් එක ප්‍රශ්නයක්. යෝහාන් බෞතිස්ත ඒ කෙනාට ලැබුණේ සහතිකය ඉහලෙන්ද නැත්නම් මනුෂ්‍යයන්ගෙන්ද? ඒක මට ඒ දෙයට මට පිළිතුරු දෙන්න. ඊට පසුව මම ඔබට පිළිතුරු දෙන්නම්. මට කොහෙන්ද ලැබුණේ තනතුර? නැත්නම් මට කොහෙන්ද මේ සහතිකය ලැබිලා තිබෙන්නේ මේ දේ කරන්න? ඒක සාකච්ඡාවට ගියා. අපි කිව්වොත් එimhe මේ යෝහාන් බෞතිස්ත මේ යක්ෂයෙක් කියලා නැත්නම් යෝහාන් බෞතිස්ත මේ මනුෂ්‍යාකාරම මේ මනුෂ්‍යයන් සතුටු කරන්න යම්දි කරන කාරණා කියලා. එහෙනම් අපිව මනුෂ්‍යයන් අපට ගල් ගහයි. ඒට හේතුව හැමෝම යෝහාන් බෞතිස්ත පිළිගත්තා. යෝහාන් බෞතිස්ත කෙලින්ම පරිසරු ආපුවම කිව්වේ පොළොන් වංශය සර්පයන් කියලා කෙලින්ම ඇය පරිසරුන්ට කතා කළා. තදින්ම කතා කළා. යේසුස් වහන්සේ වාගේම තමයි යෝහාන් බෞතිස්ත ක්‍රියා කළේ. ඒ නිසා අපි කියමු, ඉතින් දෙවියන් වහන්සේ කියලා කිව්වනම් එනම් පරිසරු අපි ඇයි යෝහාන් බෞතිස්ත පිළිගත්තේ නැත්තේ? පරිසරු පිළිගත්තේ නැහැ යෝහාන් බෞතිස්ත. ඒ නිසා දැන් අපි දෙකට මැද්දෙන් ඉන්නේ. අපි ඉතින් ගිහිල්ලා කියමු යේසුස් අපි දන්නේ නැහැ ඉහළෙන් ආපු කෙනාද නැත්නම් මනුෂ්‍යයන් තුලින් පත් වුණ කෙනෙක්ද කියලා. යේසුස් වහන්සේ කිව්වා මමත් කියන්නේ නැහැ මං කොහෙන්ද මාව පත් කරේ කියලා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව අල්ලගන්න නොයෙකුත් දේවල් උත්සාහ කළා. නමුත් යේසුස් වහන්සේ ගණන් ගත්තේ නැහැ දේවල්. ඉතින් නිකදීම සැලලා කිව්වා අපි දන්නවා. අපි සාකච්ඡා කරලා තිබෙන අපි දන්නවා ඔබ දෙවියන් වහන්සේගෙන් කියලා. ඉතින් බොහෝ ආගමික මනුෂ්‍යයන් දන්නවා සත්‍ය. නමුත් එයාගේ තිබෙන වියලී භාවයෙන් එයන් නිදහස් වෙන බෑ. සමහරක් වෙලාවට අපි දකින්නේ ඒ අයගේ ඒ අයට දන්නව එයා ආගමික වියලී භාවයේ ජීවත් වෙන්නේ. නිදහසක් අවශ්‍යයි එයාට, පිබිදීමක් අවශ්‍යයි එයාට. ඒ අයගේ තිබුණ ඒ පළමු ප්‍රේමය නැත්නම් ඒ පළමු ප්‍රීතිය දැන් නැහැ. යම් දෙයක් යම් වෙනසක් ඇති වෙන්නට ඕනේ අයගේ ජීවිතේ. ඒත් ඒගොල්ලෝ කැමති නැහැ වෙනසට ඇති වෙන්න. ඒට හේතුව අප විසින් නොවේ දේ සිද්ධ වෙන්නේ. කොහෙන් අර වෙන කවුරු කෙනෙක් ආපුවාම අපට වැඩක් නැහැ. නමුත් අපි වටහා ගන්නට ඕන යේසුස් වහන්සේ ඔබට දී තිබෙන උසස්ම තනතුර තමයි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙ බය වෙන්න එපා. උන් වහන්සේ කෙරෙහි ඔබගේ විශ්වාසය තබා ජීවත් වෙන්න. විශ්වාසය තබා ජීවත් වෙන්න. ආගමික බන්ධනයකට ආගමික රාමුවකට ඇතුල් වෙලා ඔබ මේ මාංශයෙන් ගමන් කරන්න එපා. ඔබ තෝරගන්න මම ජීවත් වෙන්නේ උන් වහන්සේගේ වචනේ බලෙන්. අපි හරවමු එපීසපොතට අපි හරවමු. අපි කියවමු පළවෙනි පරිච්ඡේදයට හරවා 6-7 වෙනි පද අපි කියවමු. එපීසපොතේ පළවෙනි පරිච්ඡේදයේ 6-7 වෙනි පද. ඔබ නව මැවිල්ලක් විසිටින්නේ. ඔබ දැන් පරණ ඔබගේ ජීවිතේ පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. පරණ දේවල් ගැන සිතන්නේ කියලා උන් වහන්සේ කියන්නේ ඔබගේ පරණ පවුලින් ඔබ මිදීම ලබා ගත්තයි කියලා ඔබට අදහන්න කියලා කියන්නේ. පරණ පව් ඔබගේ මනසේ දාගෙන හිතන්න එපා තවමත් ඔබ පව්කාරයේ කියලා. පරණ පවුලින් ඔබට සමාව ලැබුණු බව ඔබ අදහන්න විශ්වාස කරන්න. ඔබ නිතරම බලන විට පසුපසින් එන මොකද්ද ඔබගේ පස්සෙන් එන්නේ? ස්වාමිනී ස්තුති වේවා. ඔබ වහන්සේගේ ලේවලින් ඔබ වහන්සේ මාව සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කර තිබෙන බව මම විශ්වාස කරනවා. එපිසේකේ 6-7. තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. ඒ ප්‍රේමාන්තයන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට අපට කමාව අපට ඇත්තේය. ඔව්. උන්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේගේ ලේ තුලින් උන්වහන්සේව මුදවා ඒ වාගේම අපගේ පාපයට කමාව ඇත්තේය. එහෙනම් ඔබ පෞකාරයක් නොවේ තව පරණ පව් ගැන සිතන්න ඔබට අවශ්‍ය කරන්න විශ්වාස කරන්න මාව උන්වහන්සේ මුදවා ගත්තයි කියලා උන්වහන්සේ තුල මම මිදීම ලබා ගත්ත කෙනෙක් උන්වහන්සේගේ ලේවලින්. මම මිදීම ලබා ගත්තේ රන් රිදී වලින් නොවේයි. අපි දන්නවා ඒ පදේ. අපිට ඒ පදේ බලමු මොහොතක්. අපි ඒ පදේට තරවමු. පළවෙනි පේත්‍රස් 1
පළවෙනි පේත්‍රොස් පොතට හරවන්න අපි එක පළවෙනි පරිච්ඡේදයට හරවමු 18 පදේ කියවමු. ඔබ තේරුම් ගන්නට මේ පදයෙන් ඔබ කියවන විට ඔබ තේරුම් ගන්නට පුළුවන් ඔබ මිදීම ලබා ගත්තේ කොයි ආකාරෙන් දී කියලා. 18 සහ 19 පද. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුණු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කර්ණ කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කර්ණ කොටගෙන බව නුඹලා දන්නෝය. ඔබ රන් රිදී වලින් නොවේ ගැලීම ලබා ගත්තේ ඔබගේ මිදීම තිබෙන්නේ රන් රිදී වලින් නොවේයි. ඔබගේ પરම්පරාගත කියුම් වලින් නොවේ ඔබ ගැලීම ලබා ගත්තේ නැත්නම් ඔබ යහපත් පවුලකින් ඉන්න නිසා නොවේ නැත්නම් ඔබ යහපත් මිනිසෙක් නිසා නොවේ නැත්නම් ඔබගේ පව් වලට ඔබ ගෙවීමක් කරන ආකාරයෙන් ඔබ ජීවත් වෙන නිසා නොවේ ඔබ ගැලීම ලබා ගන්නේ උන් වහන්සේගේ අනර්ග ලේ වලින්. උන් වහන්සේගේ අනර්ග ලේ වලින් ඔබ සම්පූර්ණයෙන්ම මිදීම ලබාගත් මිනිස්සෙක්. පාපයට කමාව ලබාගත් මිනිස්සෙක් තවත් පෞකාරයක් නොවේ. තවත් ඔබ නොවටිනා කෙනෙක් නොවේ. තවත් ඔබ ගැන පහත් විදියට ඔබට සිතන්නට අවශ්‍ය නැහැ. කිසි විදියකින් පහත් විදියට ඔබ ගැන හිතන්න එපා. ඔබ කියන්නේ මා ස්වාමිනී ස්තුති වේ ඔබ වහන්සේ මාව නව මැවිල්ලක් කර තිබෙන නිසා. මම අලුත්ම මැවිල්ලක් පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. මෙන්න සියල්ල මගේ ජීවිතය දැන් අලුත් වී තිබෙන්නේ. පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. නව මට කැමති අර පරණ දේවල් මතක් කරන්න පරණ දේවල් මතක් කරන්න. අපි කල්පනා කරන පරණ දේවල් මතක් කරොත් කොයිතරම් හොඳද කියලා. අනේ මං පෞකාර මිනිස්සෙක් මං කොයිතරම් පෞකාර මිනිස්සෙද මං කොයිතරම් පෞකාර මිනිස්සෙද කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ පරණ පව් මතක් කර දෙන්නේ නැහැ ඔබට. අපි යමු හෙබ්‍රු පොතට. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල කවුරුන්දයි කියලා බලන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නවම ඇවිල්ලක් ලබා ගත්ත කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ අලුත්ම ඇවිල්ලා. පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. අපි කියවමු 8 පරිච්ඡේදයට හරවා ඔබ නවම ඇවිල්ලක් විශේෂයෙන්ම වටහා ගන්න. අද දවසේ මම විශ්වාස කරන්නේ මම නවම ඇවිල්ලක්. මගේ ජීවිතයේ සහ මුලින්ම අලුත් වී තිබෙන්නේ මම යේසුස් වහන්සේ පිළිගත් දවසේදී. ඒ මොහොතේදීම මම නවම ඇවිල්ලක් වුණා මාගේ අභ්‍යන්තරේ. මට තිබෙන්නේ මේ නවම ඇවිල්ල ගැන මේ අලුත් මනුෂ්‍යයාට උගන්වන්න නැත්තම් දැනුම නැත්තම් හරි ආකාරව පෙන්වුම් කර දෙන්න මගේ මනස අලුත් කිරීම. ඉතින් මගේ අලුත් මනස අලුත් කරන්නට ඕන නම් මට මේ මනුෂ්‍ය අලුත් උනේ කොහොමදයි කියලා මට මේ මනසට පහදලා දෙන්නට ඕනේ. ඒට හේතු මේ මනසට මම පහදලා දුන්නොත් සත්‍ය. ඒතර මේ මුඛයෙන් නිතරම පිට වෙන්නේ සත්‍ය. සත්‍ය පිට වෙන්නේ මේ මුඛයෙන්. 12 සහ 13 පද අපි කියවමු. එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම ගැන කරුණා කරන්නෙමි. ඔවුන්ගේ පෞද තවත් සිහි නොකරන්නෙමි. ස්වාමින් වහන්සේ කියන සේකයි කියා තිබේ. ස්වාමින් වහන්සේ කියන්නේ මං ඔහුගේ පව් තවත් සිහි කරන්නේ නැහැ. කවුද ඔබට මතක් කරන්නේ? දෙවියන් වහන්සේ ඔබගේ පරණ පව් ඔබට මතක් කර දෙන්නේ නැත්තම්. පරණ පව් අනේ මගේ පරණ පව් මට මතක් වෙනවා මට මතක් වෙනවා නිකන් මගේ පරණ මනුෂ්‍යය නිකන් නිතරම නිකන් නැවත මාව වෙත ඇවිල්ලා මට කතා කරනවා කියලා මට දැනෙන්නේ. පරණ පව් උන්වහන්සේ කියන්නේ පරණ පව් උන්වහන්සේ ඔබට සිහි කරන්නේ නැහැ කියලා. උන්වහන්සේ නෙමෙයි මතක් කර දෙන්නේ මේ පරණ පව් ගැන. මං පාපිෂ්ඨ මිනිස්සෙක්. අනේ මගේ පව්කාර ස්වභාවය. අනේ ස්වාමිනී අපි යාත්‍රා රාපුවා අපි කියන්නේ සමහරක් අය කියන්නේ අපි මේ පසුතැවිල්ල ගැන කතා කරන්නේ නැහැ කියලා. පසුතැවිල්ල කියන මොකද්ද අර්ථය? ඇත්තටම පළමු අර්ථය මෙන්න මේයි. පසුතැවිලි වචනේ අර්ථය ඇත්තටම යේසුස් වහන්සේ පිළිගන්න අවස්ථාවේදී ඔබ පසුතැවිලි වෙනවා. මොකද්ද මොකක් ගැනද පසුතැවිලි වෙන්නේ? ඔබගේ නමස්කාර ක්‍රමය, ඔබගේ ඔබ ජීවත් වන ජීවිතේ, ඔබ ඒ ගැන පසුතැවිලි වෙනවා. පසුතැවිලි වුණාන් පසුව උන් වහන්සේ වෙතට පැමිණ ඔබ නවම ඇවිල්ලක් වෙනවා. ආපසු ඔබට නැවත කුරුස වටේ කැරකී යන්නට අවශ්‍ය නැහැ. අනේ මොකක් හරි පාපයක් වුණාම ආපහු මං කුරුසට යන්නට ඕන. ඒකෙන් අදහස් වෙන්නේ යේසුස් වහන්සේ නැවත ඉහළෙන් පහළට එන්නට ඕනේ කියන අදහසක්. එකම එක වරක් උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. එකම වර. ඔබ හෙබ්‍රු පොත කියවුවනම් හෙබ්‍රු පොතේ බලා ගන්න පුළුවන් එක වරක් ගැන 3-4 පොලක සඳහන් වී තිබෙනවා. එකක් මම ඔබට පෙන්වන්නම්. 9 පරිච්ඡේදයට හරවා හෙබ්‍රු පොතේ 9 හෙබ්‍රු 9 28 අපි කියවමු. බොහෝ දෙනෙකුගේ පව් උසලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේ. එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේක අදහස් කරන්නේ එකම එකවරයි උන්වහන්සේට පූජා වෙන්න සිද්ධ වුණේ. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ පූජා කළේ සෑම කෙනෙක් වෙනුවෙන් එකම එකවරක්.
උන්වහන්සේගේ වචනට විරුද්ධව ඔබ ක්‍රියා කරන්න උත්සාහ කරන්නේ. ඔබ කියන්නේ නැහැ යේසුස් වහන්සේ ආපහු එන්නට ඕන, උන්වහන්සේ මගේ පව් නිසා උන්වහන්සේ ආපසු ඇවිල්ලා මට සමාව දෙන්නට ඕන. අනේ මට නිකන් පාපේ හැංගිනවා. මට ඔබ හැංගීම් බරෙන් ජීවත් වෙන්න එපා. දේව වචනේ අනුව ජීවත් වෙන්න. යක්ෂය ඇවිල්ලා ඔබට කියන්නේ ඔබගේ පෙනීමේ ලෝකයේ අනුව ජීවත් වෙන්න. යක්ෂය යේසුස් වහන්සේට ඇවිත් කිව්වේ දැන් ඔබ දවස් 40ක් කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ. ඔබ දැන් හරිම අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා දැන් ඔබ දැන් හරි මහන්සි, ඔබ කුසගින්නෙන් ඉන්නේ. ඒ නිසා මෙන්න මේ ගල් ටික හරවල රොටි වලට. නමුත් යේසුස් වහන්සේ කිව්වේ නැහැ. මට අවශ්‍ය නැහැ ඒ දේ කරන්න. යක්ෂය නුඹට අයිතියක් නැහැ මට අන කරන්න. මනුෂ්‍යයා මෙසේ ලියා ඇත. මනුෂ්‍යන් ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවේයි. මනුෂ්‍යන් ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ඔබ ජීවත් වෙන්නේ, ඔබ ආත්මික මනුෂ්‍යයා ජීවත් වෙන්නේ, ඔබ ජීවත් වෙන්නේ වචනයෙන්ද නැත්නම් ඔබගේ හැඟීමෙන්ද? ඔබට හැඟෙන්නේ පෞකාරයක්. නමුත් දේව වචනේ කියadien ඔබ ධර්මිෂ්ඨයෙක් කියලා. ඔබට හැඟෙන්නේ, ඔබට හැඟෙන්නේ අනේ මම කොයි ධර්මිෂ්ඨකම ගැන හිතන්නත් බෑ මට. මම කොයි ධර්මිෂ්ඨ මේ ධර්මිෂ්ඨ කියන වචනේ දැන් ඒ දවස්වල මම ඉංග්‍රීසියෙන් දේශනා කරේ. ඉතින් දේශනා කරන මගේ පරිවර්තකෙක් හිටියා. මම ඉතින් නිතරම මේ ධර්මිෂ්ඨකම කියන වචනේ පවසපුවාම ඒ පරිවර්තනය කරන කෙනා ගොත ගහන්න පටන් ගන්නවා. මම කිව්වා මොකද්ද ප්‍රශ්නේ? නැහැ මේ ඒ වචනේ ටිකක් උසස් වචනයක්, අපිට කියා දෙන්න අමාරුයි වචනේ. මම කිව්වා මොකද්ද අමාරුව? ධර්මිෂ්ඨයි කියලා කියන්න. ධර්මිෂ්ඨයි කියලා කියන්න. මොකද්ද ඒක අමාරු? නැහැ ඉතින් ඒක ඉතින් පරිවර්තනය කරන එකන එහෙම නැති වුණා. දවසක් මම ගියා ඒ සභාවේ ගායනා කරනවා, ගීතිකා ගායනා කරනවා. මම කොහොමද මොකද මේ ගීතිකා ගායනා කරන්නේ? පෑ එක මාර දෙකකට කිට්ටු වෙන්න ගීතිකා ගායනා කරනවා. මම වාඩිලා ඉන්න දේශනා කරන්න. ඉතින් මම පාස්ටර් ගහම මට දැන් යන්න ඕන, හවසට මට රැස්වීමක් තියෙනවා, මට දැන් යන්න. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ දිගටම ගීතිකා ගායනා කරන්න මොකක් කර වෙලාද? නැහැ අපි පරිවර්තනය කරන එක්කෙනා මේ ඒ ආවේ නැහැ. මේ පරිවර්තනය කරන එක්කෙනාට ප්‍රශ්නයක් තියෙනවා මේ දේශනාව ගැන. ඒ නිසා ඉතින් ආවේ නැහැ. මොකක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආව නැත්නම් මම දේශනා කරන්න. ඉතින් එදා ඉඳන් මම සිංහලෙන් දේශනා කරන්න පටන් ගත්තා. ඉතින් මම ධර්මිෂ්ඨකම කියන වචනේ මං දිව පටලවගෙන කිව්වේ නැහැ, ගොත ගහගෙන කිව්වේ නැහැ. මං කිව්වා ඔබ ධර්මිෂ්ඨයි, ඔබ ශුද්ධවන්තයෙක්, ඔබ දේව දරුවෙක්. අනේ එම කිව්වම අපි මේ වටිනා සෙනගක්නේ. අපිට මේ අපි නිතරම අවුරුදු ගණනාවක් අහලා ඉන්නේ අපි අධර්මිෂ්ඨ සෙනගක් කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඔබගේ අධර්මිෂ්ඨකම්, ඔබගේ අයිතුකම් මම ඔබට සිහි කරන්නේ නැහැ කියලා. ඒවා මතක් කර දෙන්නේවත් නැහැ. ඔබ නවම ඇවිල්ලක්. පරණ දේව සියල්ල පාවිගින් තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ එක වරක්. අපි නවතේ පදේ කියමු 28 වෙනි පදේ. බොහෝ දිනකගේ පව් උසුලන පිණිස එක වරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවනි වර ප්‍රකාශ වනසේක. පාපයක් ගැන උන්වහන්සේ දෙවනි වරත් එන විට පාපය ගැන නෙවෙයි උන්වහන්සේ බලා එන්නේ. කී දිනේ කවු කරලා තියෙනවද, කී දිනේ ගැලවීම නැති කරගත්තද කියලා උන්වහන්සේ ඇඟිලි දික් කර කර ඉන්නේ නැහැ. මං එන්නේ දෙවෙනි වතාවට එන්නේ හොයාගෙන ඉන්නේ කී දිනේ පව් කර තිබෙනවද, කී දිනේ මාගේ ගැලවීම නැති කර තිබෙනවද. නෑ උන්වහන්සේ දෙවෙනි වතාවට එන්නේ පාපයක් ගැන කතා කරන්නත් එන්නේ. උන්වහන්සේ දෙවෙනි වතාවට එන්නේ පුත්‍රයන් හම්බ වෙන්න. උන්වහන්සේ දෙවෙනි වතාවට එන්නේ පුත්‍රයන් දකින්නටයි. උන්වහන්සේ පවසන්නේ මා එන කල ඔබ තුල ඇදහිල්ල තිබෙයිද ඔබ දේව පුත්‍රයෙක් කියලා. නැත්නම් ඔබ තවමත් අඬමින් සිටිනවා, අනේ මම තව නොටන වටිනා කෙනෙක්, මම කිසි වටිනාකමක් නෑ, මම තවමත් පව්කාරයෙක් කියලා. නැහැ උන්වහන්සේ එන විට උන්වහන්සේ සොයන්නේ ඔබට ඇදහිල්ල තිබෙයිද විශ්වාස කරන ඔබ දේව පුත්‍රයෙක් කියලා. උන්වහන්සේ එන විට උන්වහන්සේ එන්නේ ආපසු උන්වහන්සේ එන්නේ පව් ගණන් බේරන්න. උන්වහන්සේ ආපසු එන්නේ ඔබව ඔබට පැහැදිලිව පෙන්වුම් කර දෙන්න, ඔබගේ ඔබට විශේෂයෙන්ම උන්වහන්සේ නියම කර තිබෙන උන්වහන්සේගේ හඬ අසා, මිනිස්සුකගේ හඬ අසා නොවේ, ආගමික සංවිධානයකින් බණ හඬ අසා නොවේ, ඔය සාතිකවලින් ජීවත් වෙන මිනිස්සුන් නොවේ, ස්වාමින් වහන්සේගේ හඬ අසා ඔබ කීකරුවි, උන්වහන්සේ කියපු දේවල් ඔබ කරාද, ඒ කල නිසා ඔබට උන්වහන්සේ විපාකත් රැගෙනයි එන්නේ. විපාක උන්වහන්සේ එන විට උන්වහන්සේ කතා කරන්නේ මා එන්නේ ඔබට විපාක දෙන්න, ඔබගේ පව් ගණන් බේරන්න නෙවෙයි මං එන්නේ, මං එන්නේ විපාක රැගෙනයි. ඉතින් අපි තෝරගමු ස්වාමිනී, ඔබවහන්සේ කැමැත්ත, ඔබවහන්සේ කරපු දේ, ඔබවහන්සේ කියන දේවල් මං විශ්වාස කරන එක වරක් ඔබවහන්සේ මං වෙනුවෙන් ඔබවහන්සේගේ ජීවිතේ පූජා කළා. අපි නැවත හරුම 8 වෙනි පරිච්ඡේදයට හරවා 13 වෙනි පදේ කියවමු. බයිබලයේ යම් පද තිබෙනවා අපට දැනගන්නට අවශ්‍යයි. අනේ මං ඔක මගේ බාර දී තිබෙන දේශකයන්ට, අපි දේශකයන් බාර දී තිබෙන නිසා සමහර කරාවට දේශක වරද්ද ගත්තොත් අපටත් වැරදුනා. ඒ නිසා තමයි අපි සත්‍ය තේරුම් අරගෙන ජීවත් වුණොත් අපි දේශකයන්ට ගරු කරනවා, දේශකයන් කරන දේවල් හොඳයි. නමුත් එකක් මට වැරදුනත් මට කැමති කවුරුරැ මට ඇඟිල්ල දික් කළා කියනවා මෙන්න මේ බයිබල් පදේ වැරදි නේද, මේක ලියා තිබෙන අපි පෞකාරයන්, ඔබ කොහොමද කියන අපි ධර්මිෂ්ඨයි කියලා මට කැමති දැනගන්න. නව ගිවිසුමේ
යමෙකුට පවසන්න පුළුවන් නම් අපි පවුකාරයන් කියලා බයිබල් පදයක් තිබෙනවා නම් පෙන්눔 කර දෙන්න අපි යටත් වෙන්නම් ඒකට. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ හැම පදයකින්ම අපට සඳහන් කරන්නේ ඔබ ගැලේම ලබාගත් කෙනෙක් නම් ඔබ නං ධර්මිෂ්ඨයි. ධර්මිෂ්ඨ කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරි කිසි පාපයක් නොකරපු කෙනෙක් හැටියටයි ඔබ ජීවත් වෙන්නේ. පවුකාරයෙක් නොවේ, නොවටිනා කෙනෙක් නොවේ, ඔබ ශුද්ධවන්තයෙක්, දේවදරුවෙක්, පරණ දේවල් සියල්ල ඔබගේ ජීවිතෙන් පහ වී ගින් තිබෙන්නේ. දිගටම කියවමු 12:12 කියවමු. එසේ මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම ගැන කරුණා කරන්නෙමි, ඔවුන්ගේ පෞද තවත් සිහි නොකරන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේකයි කියා තිබේ. අලුත් ගිවිසුමක්යි කීමෙන් පළවෙනි ගිවිසුම පරණ කළසේක ඉඳින් පරණවන්නා වූ මහලුවන්නා වූ දෙය නොපෙනී යාමට ළඟය. ඔව්, පරණ ගිවිසුමත් තමයි අපට සම්බන්ධයක් නැහැ අපට තිබෙන අලුත් ගිවිසුමත් එක්ක. පරණ සහ අලුත් ගිවිසුම නැහැ අපට. සමහරක් අය දැන් සභාව අත්හැරලා ගිහිල්ලා ඒගොල්ලෝ පරණ ගිවිසුමේ ප්‍රකාරයට අපි නමස්කාර කරන්න ඕන යුදවරුන් නමස්කාර කරන විදියට. අපට යේසුස් කියන නාමය කියන්න අයිතියක් නැහැ. දැන් අපි යොෂුවා කියලා කියන්නට ඕන, නැත්නම් මොකක් හරි වෙන දෙයක් කියනවා. යේසුස් කියන නාමය අපට ප්‍රකාශ කරන්න බැහැ කියන පුද්ගලයන් මං හිතන්නේ ඒගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් තිබෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ හඬ අසන්න නැති නිසා තමයි ඒ අය තවත් යුදවරුන් කියපු ප්‍රකාරයට අපි කියන්නට ඕන. දෙවියන් වහන්සේට හැම භාෂාවක්ම දන්න තැනන් වහන්සේ. උන්වහන්සේට හැම භාෂාවක් උන්වහන්සේ මනුෂ්‍යයන්ට බාර දුන්න එක භාෂාවක්. ඒ භාෂාවෙන් ඒගොල්ලෝ පටලව ගත්තා. ඒගොල්ලෝ කිව්වා දැන් අපට මේ එක භාෂාව තියෙන නිසා අපි හරි ශක්තිමත් පුද්ගලයෝ. අපි එක භාෂාවක්, අපි එක රටක්, අපි එක පුද්ගලයන්. අපට පුළුවන් ස්වර්ගයට පවා යන්න. දැන් අපි මේ එක භාෂාවකින් අපි යමු ඉහළට. ඉතින් ඒගොල්ලෝ තීරණය කළා ඒ නිම්රොඩ් රජතුමා බාබෙල් කොට සාදන වෙලාවේදී කිව්වා අපට ශක්තියක්, හැකියාවක් තිබෙනවා කියලා. මෙන්න ඒගොල්ලෝ ස්වර්ගයට යන උත්සාහ කරා තමාගේ බලපුලුවන් කමෙන්. දෙවියන් වහන්සේ බැලුවා මෙන්න මේක මෝඩ වැඩක්. මෙච්චර විශාල දේශයන් තිබෙනවා මේ ලෝකේ. ඒ අය තවත් ඉහළට එන්න උත්සාහ කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ආයව වියවුල්කමට පත් කර නැත්තම් භාෂා කීපයක්ම එදා පටන් ආරම්භ වුණා. ඉතින් දෙවියන් වහන්සේට හැම භාෂාවක්ම දන්නවා. උන්වහන්සේට හැම භාෂාවක්ම දන්න. ඉතින් උන්වහන්සේ යුදවරුන් ඒ වාගේම අපි දකින්නේ අය පුදුමයට පත් වුණා. ඒ කාලේදී මේ පෙන්තිකොස් දවසේදී අන් භාෂාවෙන් මනුෂ්‍යයන් කතා කරන්න පටන් ගත්තාම දෙවියන් වහන්සේ භාෂාවන් කීයක් කතා කරාද ඒ අන් භාෂාව තුළින් බොහෝ අයට ඒ අයගේ භාෂාවන් වලින් සුභාරංචිය ඇසුණා. ඉතින් භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ දෙවියන් වහන්සේට දන්න ඔබගේ හදවත. අනේ මට මේ විදිහට මම හරියටම මේ විදිහට කරන්න ඕනේ කියලා හරියටම කරගත්තේ එක්කෙනෙක්වත් නැහැ. ඔබට ශුද්ධ ආත්මය තිබෙනවා නම් ඔබට සියල්ල සම්පූර්ණයෙන්ම හරි ආකාරව කරන්නට පුළුවන්. ඒ නිසා තමයි පාවුල් පෑහැදිලිව පැවසුවේ පිලිපී 4:13 මට සියල්ල කළ හැකි. ක්‍රිස්තුස් වහන්සේ මා බලවත් කරන ආකාරයෙන්ම මට සියල්ල කළ හැකි. මට සියල්ල, ඔබට සියල්ල කළ හැකි. ඔබට සියල්ල කළ හැකි. අනේ මට නම් මේක මේ බයිබලයේ සමහරක් පුරුෂයන් නැත්නම් විශේෂම සමහර පුද්ගලයන් එයාට කැමති බයිබලයේ සමග තර්ක කරන්න. එයාට කැමති වාද කරන්න. නමුත් බයිබලයේ කියවන්නේවත් නැහැ. බයිබලයේ ලියා තිබෙන දේවල් දන්නේ නැහැ. ආපස්ස කතා කර මේක ඒ බයිබලයේ මේකට අදාළ නැහැ. ඒක මේකට අදාළ නැහැ. ඒක මේ අපි යමක් කතා කරන විට වචනේ තියලා අපි කතා කරමු. ස්වාමිනී මේක ඔබ වහන්සේගේ ශුද්ධ වචනේ. කාටත් පොදුවේ මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මේ වචනේ සත්‍යයි. මේ වචන අපි විශ්වාස කරමු. මේ වචනේ ලියා තිබෙනවා නම් යම් දෙයක් අපි ඒක විශ්වාස කරමු. මම ධර්මිෂ්ඨයි කියලා වචනේ සඳහන් කර තිබෙනවා නම් මම ධර්මිෂ්ඨයි. තවපදයක් බලමු. අනේ අපි යේසුස් වහන්සේ බලන්න අර මේ දෙදෙනෙක් ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ යාත්‍නා ගෘහයට ගිය වෙලාවේදී එක්කෙනෙක් කිව්වා අනේ පපුවට ගහගෙන හිටියේ අනේ මම ධර්මිෂ්ඨයි, මම පව්කාරයෙක්, මම පව්කාරයෙක්, අනේ මම පව්කාරයෙක්. අනිත් පරිසිවරයා යාත්‍නා කරේ අමුතු විදියකට. මම දසයෙන් කොටස් දෙනවා, මම යාත්‍නා කරනවා. මොකද වෙන්නේ ඒ කතාවේදී පැහැදිලිව දකින්න. ඔබ ඒ කතාවේදී බලපුවා ලූක් 18 පරිච්ඡේදය සඳහන් වී තිබෙන්නේ මෙන්න එක මිනිසෙක් ධර්මිෂ්ඨව නිවසට ගියේ. අපි බලමු මේ පදේ. ඊට පස්සේ තව පදයක් බලමු. රෝම 8 පරිච්ඡේදය හරුම ඊට ඉස්සලා අපි කියවමු ලූක්. අනේ පෞකාර මමත් ඒවා යාත්‍නා අර මිනිස්සු යාත්‍නා කරද්දී මමත් හැමදාම යාත්‍නා. මම පරිසවරෙක් නෙවෙයි. මම පරිසවරෙක් කියන යාත්‍නා කරන්නේ නැහැ. ඔබට අවශ්‍ය නැහැ පරිසවරෙක් කියන යාත්‍නා කරන්න. ඔබට අවශ්‍ය නැහැ මේ මිනිස්සු යාත්‍නා කරපු විදියත්. මේ මිනිස්සු මේ වත එක වතාවේ මේ විදිහට යාත්‍නා කළේ දේව ගෘහයට ඇවිල්ලා. නමුත් මේ මිනිස්සු නිවසට ගියේ කොයි ආකාරයෙන්ද?
13 වෙනි අපි 14 වෙනි පදේ කියවමු. නුඹලාට කියමි, අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨ කොට ගණන් ලැබූ තමාගේ ගෙදරට ගියේය. තමාගේ ගෙදරට ගියේ ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි. තමාගේ නිවසට ගියේ ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි. ඔබ ඔබගේ පාපයට කමාව ලබා ගත්තා, ඔබ නිවසට යන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි. පව්කාර කෙනෙක් හැටියට නොවේ ආපසු ඔබ යන්නේ. ඔබ නිතරම ගිහිලා ආපහු ඒ යාත්‍නාව රවුමක් වශයෙන් නිකන් ඔය කැරකිල්ලක් හැමදාම රෝද වට යනවා වගේම යන්න අවශ්‍ය නැහැ. අනේ මම පව්කාරයෙක්, මම ධර්මිෂ්ඨ කෙනෙක්, මම නොවටිනා කෙනෙක්, මම අරකයි, මම මේකයි. දැන් මේක වතාවේ මේ මිනිස්සු යාත්‍නා කරන නිවසට ගියේ ධර්මිෂ්ඨ කෙනෙක් හැටියට. යමෙක් යේසුස් වහන්සේ පිළිගත්තා නම් ඒ මිනිස්සයා නවමැවිල්ලක් වෙනවා. පරණ දේවල් සියල්ල පහ වී ගින් තිබෙන්නේ. මෙන්න සියල්ල මේ මිනිස්සගේ ජීවිතේ අලුත් වෙනවා. අපි හරවමු රෝම 5 වෙනි පරිච්ඡේදයට. රෝම 5 වෙනි පරිච්ඡේදයට උන්වහන්සේ කළ දේ, උන්වහන්සේගේ ලෙහ සුළු කරන්න එපා. උන්වහන්සේ ඔබ සමග සාදා තිබෙන ගිවිසුම සුළු කරන්න එපා. ශුද්ධාත්මයේ අනුග්‍රහයේ, ඒ අනුග්‍රහයේ ආත්මය සුළු කරන්න එපා. ඔබ අපහාස කරන්න එපා. රෝම 5 වෙනි පරිච්ඡේදයට හරවා 9 වෙනි පදේ කියවමු. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරුණ කොටගෙන ධර්මිෂ්ඨකනු ලැබුවෝ. ඔව්, ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් ඔබ ධර්මිෂ්ඨ වී සිටින්නේ. ඔබේ දැන් වටිනාකම ඔබ දන්නේ කොහොමද? මගේ වටිනාකම මම දන්නේ කොහොමද? මගේ ජීවිතේ වටිනාකම මම දන්නේ කොහොමද? මම ධර්මිෂ්ඨයෙක්. ඔව්, මම ධර්මිෂ්ඨයෙක්. කොහොමද ධර්මිෂ්ඨ වුනේ? යේසුස් වහන්සේ ගනර්ග ලේ වලින්. යේසුස් වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කළා නම් ඇයි ඔබ ගැන ඔබ පහත් විදියට සිතන්නේ? උන්වහන්සේ මිලයක් ඔබ වෙනුවෙන් ගෙව්වා නම්, ඔබව ධර්මිෂ්ඨ වෙන පිණිස උන්වහන්සේට සිද්ධ වුණා උන්වහන්සේගේ ලේ වැගිරීමක් කරන්න. උන්වහන්සේට සිද්ධ වුණා. ඇයි අපි ලේ ගැන කතා කරන බය? ඇයි අපිට පවසන්න බැරි මේ බයිබල් පද රාශිය තිබෙන උන්වහන්සේගේ ලේ ගැන? ඇයි අපි උන්වහන්සේගේ ලේ ගැන මෙනෙහි කරන්නේ? ඇයි උන්වහන්සේගේ ලේ කර තිබෙන දේවල් ගැන අපිට පවසන්නට බැරි? ස්වාමිනේ, ඔබ වහන්සේගේ ලේ තුලින් මම ධර්මිෂ්ඨ වී සිටින්නේ. මං ධර්මිෂ්ඨ කෙනෙක් මම හැඟෙන්නේ නැහැ. මට ඔබට හැඟෙන්නට අවශ්‍ය නැහැ ඔබ ධර්මිෂ්ඨයෙක් කියලා. අනේ මට නම් මම පෞකාරයෙක් වගේ මට දැනෙන්නේ මම පෞකාරයෙක් කියලා. ඔබගේ දැනෙන ඔබ දැනන දේ නේ වැදගත්. ඔබට දේව ලියවිල්ලේ කොමද්ද කර කියා තිබෙන්නේ? දේව ලියවිල්ලේ සඳහන් වී තිබෙන්නේ එනම් ඔබ දැන් ධර්මිෂ්ඨ කෙනෙක්. ඉත ඉස්සල පදෙත් අපි කියෝ. මේට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මිෂ්ඨ කෙනට උන්වහන්සේ කොයිතරම් ප්‍රේම කරනවද කියලා. 8 වෙනි පදේ. නමුත් දෙවියන් වහන්සේ අප කෙරේ ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරුණ කොටගෙන ධර්මිෂ්ඨකනු ලැබූ අපි උන්වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නෙමු. දෙවියන් වහන්සේගේ උදහසෙන්, උන්වහන්සේගේ ප්‍රේමය නිසා, උන්වහන්සේගේ උදහසෙන් ඔබ ගැලවී සිටින්නේ. දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කරයි, දෙවියන් වහන්සේ ඔබට පිළිකාවක් දෙයි, දෙවියන් වහන්සේ ඔබව රෝගයට පත් කරයි, මේ මෙන්න ඔබ මේ දේ කරොත් ඔබ දෙවියන් වහන්සේ ඔබට යමක් කරයි, දෙවියන් වහන්සේගේ උදහසෙන් උන්වහන්සේ ඔබව මුදවා ගත්තා. ඔබ දැන් නිදහස්. දැන් පෞකාරයන්ව සිටියදී උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ කුරුසට පත් වෙනට උන්වහන්සේ සැලස්වා නම්, දැන් යේසුස් වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කර තිබෙනවා නම්, එකින් අදහස් කරන්නේ උන්වහන්සේගේ උදහසෙන් මනුෂ්‍යයන් කෙනෙක් කෙනාව පාලනය කරන්න තමයි මේ දෙවියන් වහන්සේගේ උදහසේ පාවිච්චි කරන්නේ. ওই මනුෂ්‍යයර මොකක් කර වෙන්නයි යන්නේ? දෙවියන් වහන්සේ උන් මනුෂ්‍යර පහරක් ගහයි. දෙවියන් වහන්සේ මොකක් කරේ මනුෂ්‍යර කරලා ඒ මනුෂ්‍යයා මොකක් කර වෙයි? දෙවියන් වහන්සේගේ උදහසේ උන්වහන්සේ යේසුස් වහන්සේ පිට තැබුවා. සිය උන්වහන්සේගේ තිබුණු කෝපය, උන්වහන්සේට තිබුණු සියල්ල උන්වහන්සේ යේසුස් වහන්සේ පිට තැබුවා. උන්වහන්සේ යේසුස් වහන්සේ දිහා බලන විට උන්වහන්සේ කිව්වේ, මෙන්න යේසුස් වහන්සේ, ඔබ මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම ශාපයක් වුණ බව අදහන්න. උන්වහන්සේ විශ්වාස කරා. උන්වහන්සේගේ වචනය උන්වහන්සේ විශ්වාස කරා. උන්වහන්සේ කිව්වේ සැබවින්ම යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ උන්වහන්සේ ශාප ලද්දෙක් වෙනවා අද දවසේදී කුරුසයේදී මුළු මිනිස් සංහතියම නිදහස් කරන්න. එක ආදම් කෙනෙකුට පුළුවන්කමක් තිබුණා නම් මුළු මිනිස් සංහතියම අධර්මිෂ්ඨ කරන්න. ඇයි වැරදි අපට විශ්වාස කරන එක ධර්මිෂ්ඨ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ වූ පවිත්‍ර වූ කිසි කැලල්ලක් නැතුව සිටිය තනන් වහන්සේගේ ලේ වලින් ඇයි අපි අශුද්ධකමෙන් ශුද්ධ බවට පත් වෙන්නේ නැත්තේ?
ඇයි අපට බැරිද විශ්වාස කරන්න? හැමෝම විශ්වාස කරන ආදාම්, ආදාම් ඔබ වරද්ද ගත්තා, ඔබ වරද්ද ගත්තා. ආදාම් දෙවි කෙනෙක් කරන්න එපා. ආදාම් නෙවෙයි දෙවියන් වහන්සේ. ආදාම් මිනිස්සෙක්. ආදාම් වරද්ද ගත්තා. දෙවියන් වහන්සේට අකීකර වුණා. නමුත් යේසුස් වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර තිබෙනවා. ධර්මිෂ්ඨකම ඔබගේ ස්ථානය, ඔබගේ ක්‍රියාවන් නොවේ. ඔබ ධර්මිෂ්ඨකම් කරන්නට ඕන, එවිට ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් වෙනවා කියලා සඳහන් වී නැහැ. ඔබ ධර්මිෂ්ඨයෙක්. ඔබ ධර්මිෂ්ඨයෙක් නිසා ඔබගේ ක්‍රියාවන් ධර්මිෂ්ඨ බවට පත් වෙන බව අපි දන්නවා. ඔබ ධර්මිෂ්ඨයෙක් හැටියටයි ජීවත් වෙන්නට යන්නේ. ඒ නිසා යේසුස් වහන්සේගේ ලේවලින් මිදීම ලබා ගත්ත අපි උන්වහන්සේගේ උදහසෙන් දැන් නිදහසලා සිටින්නේ. දෙවියන් වහන්සේගේ උදහස පැමිණේ කියලා කවුරු කෙනෙක් අසනීප වුණාම මම දෙවියන් වහන්සේ මනුෂ්‍යර පාඩමක් උගන්වනවා. ඒක විශාල බොරුවක්. දෙවියන් වහන්සේ පාඩම් ගන්නන්නේ නැහැ. උන්වහන්සේ පාඩම ඔබට උගන්වන්නට ඕන. උන්වහන්සේට පුළුවන් ඔබට වචනේ උගන්වන්න. උන්වහන්සේගේ පාඩම් ඔක්කොම තිබෙන උන්වහන්සේගේ වචනේ. උන්වහන්සේට රෝග නැහැ අපට දෙන්න. සමහර මිනිස්සු කල්පනා නේ මම කොහෙද වරද්ද ගත්තේ. ඔබ වරද්ද ගත්ත ස්ථානයක් නෝවේ. ඔබට වරද්දගෙන තිබෙන්නේ මෙන්න මේයි. දෙවියන් වහන්සේ ඔබට අපහාස කරනවා කියලා, දෙවියන් වහන්සේ ඔබ රෝගයට පත් කරනවා කියන ඔබගේ තිබෙන මනසේ තිබෙන අදහස නිසා තමයි සතුරා විසින් ඔබට පහර ගහන්නේ. තමාගේ සිතින් තමා ගණන් ගන්නා දේ තමාට සිදුවන්නේ. හිත උපදේශයේ 23:7 සඳහන් කර තිබෙන්නේ තමාගේ සිතින් තමා ගණන් ගන්නා දේ ඔබට සිදුවන්නේ. ඔබ සිතින් නිතරම සිතනවා අනේ මට දෙවියන් වහන්සේ දනුවන් කරයි, මට දෙවියන් වහන්සේ මේ දේ කරනවා, මට අහවලා කිව්වා, මේ පුද්ගලයා කිව්වා, මේ ප්‍රසිද්ධ පුද්ගලයා කිව්වා, අහවලත් හැම කෙනෙක් ඔබට හැම කෙනා ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. එක දෙයක් දැනගන්න, යේසුස් වහන්සේ ඔබට විරුද්ධ නැහැ. යේසුස් වහන්සේ ඔබට විරුද්ධව නොවේ සිටින්නේ. හරවන මායක රෝම 8 පරිච්ඡේදයට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල කවුරුන්දයි කියලා බලන්නේ. අපි අපට අවශ්‍ය නැහැ ඊට වඩා දේවල් ගැන සිතන්න. අපට අවශ්‍ය කරන්නේ එක දෙයක්. ක්‍රිස්තුස් වහන්සේ මාත් ඔබ සමග තිබෙන සම්බන්ධය මොකද්ද? ඔබ වහන්සේ මං වෙනුවෙන් කළ දේ කුමක්ද? ඒකේ තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ඔබ වහන්සේ මට මාව ප්‍රයෝජනවත් මිනිස්සෙක් කර තිබෙනවා නම් එනම් මා තුලින් කුමක්ද සිදුවෙන්නට ඕන? ඔබ වහන්සේගේ නාමයෙන් මාගේ ජීවිතේ ඔබ වහන්සේ මට සැලසුම් කර තිබෙන්නේ කුමක්ද? මං විශ්වාස කරන ඔබ වහන්සේට යහපත් සැලැස්මක් තිබෙනවා මගේ ජීවිතේ. රෝම 8 පරිච්ඡේද ඔබ විශ්වාස කරන ශුද්ධාත්මන් වහන්සේ අපාතර ක්‍රියා කරමින් ශුද්ධාත්මන් වහන්සේ මේ අවස්ථාවේදී ඔබට මේ ධර්මිෂ්ඨකමේ ඉලිදරව්වක් ලබා දෙන විට ඔබ උන්වහන්සේගේ ලේවලින් ධර්මිෂ්ඨ බවපත් උනායි කියලා එනම් ඔබට පුළුවන් සුවය ලබා ගන්න ඉතා පහසුවෙන්. ඔබ ධර්මිෂ්ඨයෙක් කියලා ඔබ විශ්වාස කරනවා නම්, ඔබ දේව දරුවෙක් කියලා ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ශුද්ධවන්තයෙක් කියලා ඔබ විශ්වාස කරනවා නම් එනම් ඔබට පුළුවන් දරුවන්ගේ රොටි ඔබ අනුභව කරන්න. දරුවන්ගේ රොටි තමයි සුවය. අනේ දෙවියන් වහන්සේ මාව සුව කරන්නේ නැත්නම් මම ආත්මික නැති නිසා. ඒක විශාල බොරුවක්. මම බයිබලයේ කියුවේ නැති නිසා තමයි දෙවියන් වහන්සේ මට දනුවන් කරන්නේ, උන්වහන්සේ මාව සුව කරන්නේත් නැත්. ඒක විශාල බොරුවක්. අනේ වා කියන්නේ මම මෙච්චර කාලයක් අහගෙන හිටියේ බයිබලයේ කියවන්නේ නැති නිසා, යාත්‍නා කරන්නේ නැති නිසා, සභාවට ගියේ නැති නිසා, මම අ르දී කරපු නිසා, මේ දේ කරපු නිසා. අපට පුළුවන් බොහෝ දේවල් අපේ ජීවිතේ කරන්න. ඒ දේවල් නිසා හෝ ඒ දේවල් නැති නිසා නෙවෙයි උන්වහන්සේ අපව සුව කරන්නේ. ඔය වැඩිපුර බයිබලයේ කියවෙන නිසා, වැඩිපුර යාත්‍නා කරන නිසා, වැඩිපුර යම් දේවල් කරන නිසා නෙවෙයි දෙවියන් වහන්සේ ඔබව සුව කරන්නේ. උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි ඔබ සුවය ලබන්නේ. උන්වහන්සේගේ අනුකම්පාවෙන්, උන්වහන්සේ පිරිසිදු නිසා තමයි ඔබ සුවය ලබන්නේ. ඔබට පුළුවන් හැරි එන්න. ඒ අකීකරු පුත්‍රයා නැවත ආපසු නිවසට ආපු වෙලාවේදී තාත්තා කිව්වේ නෑ එන්න හොඳ පාඩමක් උගන්වන්න, ගන්න අර කසේ අතට මේ පුතාට හොඳ පාඩමක් උගන්වන්නට ඕන. නමුත් එහෙම නෙවෙයි කිව්වේ. පියා කිව්වේ මොකද්ද? මේ පුත්‍රයා ආපුවාම තාත්තත් ඒ ගනුදෙනු බේරන්න. පුතා තාත්තා කිව්වා මා තාත්තා ඒත් පුතා කියපු දේවල් එකක්වත් ඇහැව්වේ නෑ. ඒකෙන් දැනගන්න අපි සමහරක් කරලා පුත්‍රයන් හැටියට අපේ තාත්තට කතා කරන්නේ වැරදි වචන. උන්වහන්සේවට ඇහුම්කන් දෙන්නේවත් නැහැ. උන්වහන්සේ අපව සිඹ ගන්නවා. අපට උන්වහන්සේ ප්‍රේම කරනවා. උන්වහන්සේ අපට බොහෝසේ උන්වහන්සේගේ ප්‍රේමය දක්වයි. එන්න ආපසු එන්න සභාවට එන්න. ඒතුළු දෙවියන් වහන්සේ හොඳ පහරක් ඔබට දෙයි. නැහැ, සභාවට ආපෝ නම් දෙවියන් වහන්සේ පහරක් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට තවත් ප්‍රේම කරනවා. උන්වහන්සේ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දරුවගේ ජීවිතේ උරු කොටුවේ හිටියදී පියාගේ ප්‍රේමයේ ආකාරයෙන්මයි තිබ්බේ. පියාගේ ප්‍රේමයේ වෙනසක් තිබුණේ නැහැ. ඒ පුත්‍රයා තමයි පියාව අත්හැර ගියේ. පියා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පියා නිවසේමයි සිටියේ. පියා එක විදිහටයි ක්‍රියා කළේ. පියාගේ නිවසේ අඩුපාඩුවක් තිබුණේ නැහැ. පියාගේ වැඩිමාල් පුත්‍රයාට පවා මේ ධර්මිෂ්ඨකම ගැන ඉලිදරව්වක් තිබුණේ නැහැ.
කිසිම එළිදරවක් තිබුණ නැහැ මේ ධර්මිෂ්ඨකම ගැන. ඒ පුපියා ඒ වැඩිමල් පුත්‍රයාගේ මම නම් ওই පාටියට එන්නේ නැහැ, මට බෑ ওই නිවසට එන්න, මට එපා. තාත්තා කරපු අසාධාරණකම් මේ, මම මෙච්චර මහන්සි වෙලා වැඩ කරනවා උදේ ඉඳන් හවස වෙනකම් මට කිසිම දෙයක් දුන්නේ නැහැ මගේ යාළුවන්ට එක පාටියක් දාන්න. මේ අකීකරු පුත්‍රයා මේ නිවසට ආපු වෙලාව ඉඳන්ම එයාට මේ 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 තෑගි බහන්න දෙමින් සිටින්නේ. මොකද්ද මේකේ තේරුම? මට බෑ මේ අසාධාරණ පියා. පියා අසාධාරණ නෙවෙයි, පියාගේ ප්‍රේමය උන්වහන්සේ ප්‍රේමයයි. පළවෙනි යෝහාන් 4 පරිච්ඡේදයේ 8 පදයේ සඳහන් කර තිබෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රේමයයි. උන්වහන්සේගේ ඒක උන්වහන්සේගේ චරිතය, ඒක වෙනස් කරන්න බෑ. අපි ගිහිල්ලා උන් තවත් සහෝදරයෙක් ගැන උන්වහන්සේට දොස් තැබුවත් උන්වහන්සේ අපේ යාත්‍රා රැහුම්කම් දෙන්නේ නැහැ. ස්වාමීනි අර මනුෂ්‍යයා බලන මට කර දේ, අර මනුෂ්‍යයා බලන කරන දේවල් උන්වහන්සේකේ මට වැඩක් නැහැ. ඒක මගේ මම ප්‍රේමයයි, මම වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. දෙවිපියන් වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රේමයයි. තව කෙනෙක් හුඟක් කරපුවාම අපිට ඊර්ෂ්‍යාවයි. අර මනුෂ්‍යයා සඵල වෙනවා බලන්න, මේ මනුෂ්‍යයා කරන දේවල් පවා, මේ මනුෂ්‍යයා කරන දේවල් වලින් ඒත් මේ මනුෂ්‍යයා සඵල වෙනවා. මේ මනුෂ්‍යයා මොකක් කර හොරඩක් කරනවා. අපට අයිතියක් නැහැ බලන්න, දෙවියන් වහන්සේ ඇත්තේ ගනුදෙනු බේරයි. අපට අයිතියක් නැහැ. රෝම පොතේ ඔබ ගිහිල්ලා කියවන 14 පරිච්ඡේදයේ 1 සිට මම කවුද, මට විනිශ්චය කරන්න පුළුවන් කමක් තිබෙන්නේ කාවද? දෙවියන් වහන්සේ කෙනෙක්ව උසවනවා නම්, දෙවියන් වහන්සේ මේ මනුෂ්‍ය වැටුණු කෙනෙක්ව උසවලා මේ මනුෂ්‍ය සිට ගන්නට දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යව ශක්තිමත් කරනවා නම් මං කවුද? දෙවියන් වහන්සේට ස්තුති වේ. උන් වහන්සේ අපටත් ඒ අනුකම්පාව දක්වන විට අපි දක්වන බව විශ්වාස කරමු. දෙවියන් වහන්සේ අපට තිබෙන දැනුම, මාගේ සෙනඟ විනාශයට පත් වී තිබෙන්නේ දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම නැති නිසායි. මාගේ සෙනඟ උන්වහන්සේගේ සෙනඟ ඕසියා 4:6 උන්වහන්සේ පවසන්නේ මාගේ සෙනඟ යමක් දැනගත්තොත් ඒ අය කවදාවත් ওই විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒ අය කවදාවත් යක්ෂයාගේ බොරුව විශ්වාස කරලා ජීවත් වෙන්නේ නැහැ. යක්ෂයාගේ බොරු විශ්වාස කරලා ජීවත් වෙන නිසා තමයි අපි සතුරාගෙන් පහර ගසන්නේ. අපට පුළුවන් විශ්වාස කරන මගේ දෙවිපියන් වහන්සේ මට ප්‍රේම කරනවා, බොහෝසේ ප්‍රේම කරනවා. දැන් අර වැඩිමල් පුත්‍රයා නිවසේ ඉඳගෙන බයිබලයේ කියවගෙන යාත්‍රා කරගෙන වැඩ කරගෙන සිටියා. නමුත් අර බාල පුත්‍රයා ගිහිල්ලා ඔක්කොම නැතිනේ, සල්ලිට නැති කරගෙන බයිබලෙත් කියවන්න නැතුව යාත්‍රා කරන්නෙත් නැතුව දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයකුත් නැතුව දැන් මේ වැඩිමල් පුත්‍රයා පියාගේ නිවසේ ඉඳගෙන ඒ උදේටත් කනවා, දවල්ටත් කනවා, හවසටත් කනවා, සම්බන්ධකමකුත් තියාගෙන ඉඳලා ඒත් පිරන් වහන්සේගේ හදවතන දැනව සිටියේ. ඒත් මේ තරම් වෙලාවක් බයිබලේ සමහර මම නම් බයිබලේ හැමදාම කියන යාත්‍රා කරනවා කියලා කියන්නේ මම හැමදාම යාත්‍රා කරනවා, කවදාවත් මම ඔකත් අරින්නේ නැහැ. ආගමික ලෙස දේවල් කරන්න එපා. සත්‍ය අනුව සියල්ල කරන්න. සැබෑ වචනය යමක් ඔබ දකින්න නම් බයිබලේ නිකන් ඕක ඔය පිටු එකපාරට හරවන්න එපා නෑ. ඕක මට තේරෙන්නේ නෑ. ඉතින් මට තේරෙන දෙයක් මම ඉතින් කියයි. මම එකපාරට ගීතාවලට ගිහිල්ලා කියනවා. ගීතාවලේ පද දෙක තුනක් කියලා මම ඉතින් පොඩ්ඩක් ඉතින් යම් දේවල් අපට තේරෙන්නේ නැත්නම් අපට තේරුම් ගන්නට පුළුවන්. සුද්ධාත්මන වහන්සේ මට උපකාර කරන්න. මට මේක මගේ මේ කුඩා මනසෙන් තේරෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ මට උගන්වන්න. මම ඒ විදිහට බයිබල් ඉගෙන ගන්නේ. මම හැමදාම බයිබල් ඉගෙනන ස්වාමිනී. මේ මනසෙන් මට වටහා ගන්න බෑ මේ දේවල්. කොහොම වුණාද කියලා ස්වාමිනී, ඔබ වහන්සේගේ ලේවලින් ඔබ වහන්සේ මාව මුදවා ගත්තා. මේදී කොහොමද සිද්ධ වුණේ ස්වාමිනී? මට වටහා ගන්න බෑ. මට තිබෙන ස්වාමිනේ මම විශ්වාස කරනවා. මම ඒක විශ්වාස කරනවා. ඒ නිසා තමයි බයිබලේ කියන්නේ විශ්වාස කරන්න, අදහන්න. අපට හැම දෙයක් තේරෙන්නේ නැහැ. අපේ මනසේ හැටියට අපට බොහෝ දේවල් අපට වටහා ගන්න බෑ. එක දෙයක් අපට කරන්න පුළුවන්. ස්වාමිනේ ඔබ වහන්සේගේ ලියවිල්ල සඳහන් වී තිබෙන නිසා මම විශ්වාස කරනවා. මම දිනක් ඇවිල්ලා යේසුස් වහන්සේ ස්වාමින් බව ප්‍රකාශ කළා. ඔව් ස්වාමිනී, මාතුලට වඩින්න මං විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මගේ ස්වාමින් බව, ඔබ වහන්සේ මං වෙනුවෙන් මරණයට පත් වී 3 දවසේදී මළවුන්ගෙන් නැගිටින බව මං විශ්වාස කළා. ඒ විශ්වාස කරපු නිසා, මගේ මුඛයෙන් මං ප්‍රකාශ කරපු නිසා මම ගැලවීම ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි, මාගේ නාමය ස්වර්ගයේ ජීවන පොතේ ලියා තිබෙනවා කියලා බයිබල සඳහන් කර තිබෙනවා. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවනම් කවුරු හරි කෙනෙක්, ඔබ ගැලීම ලැබලද? ඔව් මම ගැලීම ලැබලා. ඔව් මම නැවත ඉපදී සිටින්නේ. මං අන්‍ය භාෂාවෙන් කතා කරලත් පෙන්වන්නම් ඕනනම්. හරිද? ඔබට කියන්න පුළුවන්. මගේ නාමයේ ජීවන පොතේ ලියා තිබෙනවා. ඔව් ඇත්තමයි, මගේ නාමයේ ජීවන පොතේ ලියා තිබෙනවා. ඔබ දැක්කද ජීවන පොත? නෑ දැක්කේ නෑ. එහෙනම් කොහොමද විශ්වාස කරන්නේ?
මගේ මුළු හදවතින් මං විශ්වාස කරන දෙවියන් වහන්සේ බොරුවක් කියන්නේ නැහැ. මගේ නම ජීවන පොතේ ලියා තිබෙන බව මං විශ්වාස කරනවා. මම ගැලවීම ලබා ගත්තයි කියලා මං විශ්වාස කරනවා. බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රකාරයට මං විශ්වාස කරනවා. රෝම 10 වෙනි පරිච්ඡේදය 9 වෙනි පදයේ කියන ප්‍රකාරයට මං විශ්වාස කරනවා. මම ගැලවීම ලබා ගත්ත කෙනෙක්. මම ගැලවීම ලබා ගත්ත කෙනෙක්. මට ඒ ගැන සැකයක් නැහැ. සැකසිත සිතුවිලි තිබුණාම අපට ආත්මික ගමනක් නැහැ. අපට වියලි භාවය අපි ජීවත් වෙන්නේ. ආත්මික පිපිදීමක් නැහැ. වියලි භාවය බයිබලයේ කියවනවා. නමුත් විශ්වාස කරන්න බෑ. කියවනවා විශ්වාස කරන්න බෑ. අර නපුන්සකයා කියවගෙන ගියා කිසිම දෙයක්. මේ කවුද ගැන කතා කවුරු ගැන කතා කරන්නේ? මේ පුද්ගලයා ගැන කතා කරනවාද නැත්නම් තවත් කෙනෙක් ගැන කතා කරනවාද? නමුත් එලිදරව්වක් තිබුණ පිලිප් ඒ නපුන්සකයාගේ වාහනයට නැගලා පෙන්නුම් කර දුන්නා. යසායා කතා කරන්නේ යසායා ගැන නෙවෙයි, යසායා කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් උන්වහන්සේ තුවාල දරාගත්තා. ඔබගේ ශරීරය වෙනුවෙන් උන්වහන්සේ දඬුවම දරාගත්තා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ ඔබට සමාධානය දී තිබෙන්නේ උන්වහන්සේ දඬුවම ලබා ගත්ත නිසා. මේ සියල්ල අපගේ ජීවිතේ වෙනස් වූ බව අපි විශ්වාස කරමු. මේ සියල්ල අපව උන්වහන්සේ ධර්මිෂ්ඨ කර තිබෙන නිසා. ඉතින් අපි දකින්නේ ඒ බාලපුත්‍රයා නිවසට ආපුවාම ඒ බාලපුත්‍රයාගේ අදහස් වෙනස්. බාලපුත්‍රයාට කිසිම මේ මනුස්ස දෙකට නැමිලා හිටියේ මොකන්නේ? මම වැඩක් නැහැ, මම වටින්නේ නැහැ, මාව සේවකෙක් හැට බාර ගන්න මම වටනා කෙනෙක්, මට මං ඒ මනුස්සයා කියව ඉන්න අපිත්තර යාත්‍රා කරන වාගේ සමහරක් අය අපගෙන් අතර ඉන්න අය. අනේ ස්වාමීන් මම වටින්නේ නැහැ, මම වටින්නේ නැහැ, මට කිසි දෙයක් නැහැ, මම ඔක්කොම නැති කරගත්තා. අනේ ස්වාමීන් මම වටින්නේ නැහැ. අපි යාත්‍රා කරන දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒක නාව සිමින්න පටන් ගත්තා. එපියා ඇවිල්ලා සිමින්න පටන් ගත්තා දරුවව. මේ මනුෂ්‍ය හිතුවේ මට හොඳ පාරක් වදී කියලා තාත්තගෙන්. ඉතින් ඒ නිසා කොහොම හරි මම බගෑපත්ව මගේ පියා ගාවට යන්න ඕන. නමුත් පියා ඒ කියපු එක වචනයක්වත් පිළිගත්තේ නැහැ. ඒ කියපු එක වචනයකටවත් පිළිතුරක් දුන්නේ නැහැ. කෙලිම කෙනා පිසිඹගෙන හිටිය එක පාට බැලුවා. මේ ගන්ධස්තරේ ඉන්නේ මේ නොවැටිනාකමේ ගන්ධස්තරය. සමහර කිතුණු භක්තිකයන් දෙවියන් වහන්සේ ඔබව සිමින්න පටන් ගත්තාම මට නම් ධර්මිෂ්ඨකමේ සුවඳක් දැනෙන්නේ නැහැ ඔබගේ ජීවිතේ. ආගමික වස්ත්‍රය ආපසු දාගෙන ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය අරන්දමල ආගමික වස්ත්‍රයක් ඇඳගෙන අනේ මම නොවැටිනා කෙනෙක්, මම විශ්වාසක අවදාහරි දවසක මං ගැලවෙයි, අනේ මං වාගේ අසරණ කෙනෙක් කවුද මන් දියා බලන්නේ. දෙවියන් වහන්සේ ඔබ වාවට ආපුවාම උන් වහන්සේ සිමින්න පටන් ගන්නවා. කෝ මං ඔබට දුන්න ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය නැහැ. මේ අරක මේ මන් දන්නේ අර කවුද කෙනෙක් කියව, මට නම් ඕක වටින්නේ නැහැ, මං අඳින්න හොඳ නැහැ ඕක ඇඳාම මම නිකන් අහංකාර මිනිස්සෙක් වගේ. ඒ නිසා මම කවදාවත් දැන් මම කියන්නේ මම නොවටිනා කෙනෙක්. ඔබගේ නොවටිනා වස්ත්‍රය ඔබ ඉවත් කරනකම් ඔබට ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. තාත්ත මොකද දෙකපාන කරේ? හොඳම වස්ත්‍රය ගෙහෙන්න. සේවකයාට කිව්වේ හොඳම වස්ත්‍රය ගෙනල්ලා මේ කෙනාට පළඳවන්න. ඊට පස්සේ කිව්වේ මුද්දක් ගේන්නේ කියලා. ආධිපත්‍යෙත් නැති කරගෙන මුද්ද ගෙනත් දාන්න. බොහෝ මනුෂ්‍යන්ට ආධිපත්‍ය කියන දෙයක් නැහැ. අනේ යක්ෂයා මට කරදර කරන්න එපා, මම ඔබට කරදර කරන්නේ නැහැ, ඔබේ පාඩුවෙන් ඉන්න, මම මගේ පාඩුවෙන් ඉන්න, මම යක්ෂෝ දුරු කරන්නේ නැහැ, මම කිසි දෙයක් කරන්නේ නැහැ, මගේ නිවසට එන්න එපා, මට එපා හොල් මම මට නැහැ නැහැ. ඔබගේ ආධිපත්‍යය පාවිච්චි කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයා දුරු වී යන්න. තමරකා නිදන් හිටියා මට පේනවා එක පාටම නැගිට්ටා. කමන්න නැව නිදන් හිටියත් කමන්න නැහැ, දෙවියන් වහන්සේ වචනේ ඔබට ඇහෙනවා. හරිද? ඉතින් ඔබගේ ආධිපත්‍යය පාවිච්චි කරන්න. ආධිපත්‍යය පාවිච්චි කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. පියා එක පාටම දුන්නේ මොකද්ද? ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය, ආධිපත්‍යය, ඒ මුද්ද ලබා දුන්නා. ඊට පස්සේ පහවහන්දු එන්න පුතේ, ඔබ ඇත්තටම රජෙකුගේ පුතෙක්. මේ පරණ පහවහන් මේ සපත්තුවක්වත් නැහැ හොඳට. එන්න හොඳම පහවහන් කුට්ටමක් දීලා කිව්වා, ඔබ දැන් නිවසට එන්න. ඔබ වටිනා පුද්ගලයෙක්, ඔබ මගේ පුත්‍රයා. ඔබ යක්ෂයාගේ බොරු අහලා ඔබ ගිහිල්ලා උරුකොටුවට ඇතුළුනේ එක. ඒක මං හොඳටම දැනන් හිටියා. මං ඔබ කිව්ව ඔබට මං කිව්වට ඔබ පිළිගත්තේ නැහැ. ඒත් මං ඔබට ප්‍රේම කරනවා. මට කිසිම හිඟයක් නැහැ, මට අඩුවක් නැහැ. ඔබ මගේ වස්තු අරන් ගියා කියලා මට ඒක අඩුවක් වුණේ නැහැ. මං නැවත ඔබට ලබා දෙනවා. අනේ මට ඒ තරම් දෙවියන් වහන්සේ ප්‍රේම කරනවද? ඔව් අනිවාර්යෙන්ම. දෙවියන් වහන්සේට කිසිම හිඟයක් නැහැ. උන් වහන්සේට කිසිම හිඟයක් නැහැ.
උන්වහන්සේට කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේ බෝ සඵල කරන උන්වහන්සේ බෝ දිනු කරනවා කියලා කියන්නේ ස්වර්ගයේ බංකොලොත් වෙන්නේ නැහැ. මොකද ස්වර්ගයේ බංකොලොත් වේද? ස්වර්ගයේ වීදි සාදා තිබෙන උන්වහන්සේ රන් වලින්. දපට පුළුවන් අනේ ස්වර්ගයේ බංකොලොත් වේ උන්වහන්සේ මට ආශිර්වාද කරන්න. මෙතන ඉන්න කීපයක් බලපුවාම අනේ මේ ඔක්කොටම ආශිර්වාද මං කරොත් මං හිතන්නේ ඉතින් ස්වර්ගේ නම් ඉතින් වහන්න වෙයි කියලා. නැහැ ස්වර්ගයේ කවදාවත් වහන්න. උන්වහන්සේ මැවුම් කරු. දැනගන්නට ඕන උන්වහන්සේට කිසි අඩුවක් වුණොත් උන්වහන්සේක මවයි ඔබ වෙනුවෙන්. උන්වහන්සේ මැවුම් කරු. අනේ මේක නම් මේ රටේ ගන්න බැහැ. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මවල දෙයි. උන්වහන්සේ ඔබගේ මැවුම් කරු. උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. අපට අවශ්‍යයි තේරුම් ගන්න ඔව් මම ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද? මගේ තාත්තා කවුද? මගේ පියාණන් වහන්සේ කවුද? මගේ පියාණන් වහන්සේ මට උන්වහන්සේ බයදුකමේ ආත්මයක් නොවේ දී තිබෙන්නේ. උන්වහන්සේ කියන්නේ ඔබ නැවත දාසකමේ ආත්මෙ නොවේ ලබා සිටින්නේ. රෝම 8 පරිච්ඡේදයේ 15 සඳහන් කර තිබෙන්නේ ඔබ නැවත බය වෙන්නට දාසකමේ ආත්මෙ නොවේ ඔබ ලබා සිටින්නේ. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රකමේ ආත්මය ලබා සිටින්නේ. අබ්බා පියයි කියලා අපට හඳ ගසන්නට පුළුවන්. මගේ අබ්බා පියා ක්‍රිස්තුස් වහන්සේ තුල මං කවුරුන්ද? අපට අවශ්‍ය නැහැ තව තව දේවල් ඔය ඒව කල්පනා කරලා අපේ මනස අවුල් කරන්නේ. මට බයිබලයේ කියවනකොට මට මොකද්ද වාගේ මට තේරෙන්නේ නැහැ මේ එක එක්කෙනා ගැන කතා කරනවා මොකද්ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල කවුරුන්දයි කියලා ඔබ තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඒතර අනිත් ඒවා ඔබට තේරුම් ගන්න පුළුවන් පසුව. බොහෝ මනුෂ්‍යයන් හැම දෙයක්ම තේරුම් ගන්නද මම දවසක් මම දේශනා කරා මේ දේශනා කරපු දේශනාවෙන් පස්සේ මම මේ විශේෂම පවුල් වලට දේශනා කරේ. පවුල් වලට දේශනා කරපු දේශනාව විවරණයෙන් පස්සේ මෙන්න එක්කෙනෙක් ආවා. දෙවියන් වහන්සේගේ දාසයෙක් තමයි මේ මනුස්සයා. මෙච්චරලා කල්පනා කරන් හිටියේ මම දැන් පවුල් ගැන කතා කරේ. ඔබේ භාර්යාවත් එක්ක හැසිරෙන්නේ කොහොමද? ඔබගේ ස්වාම පුරුෂයාට ඔබ ප්‍රේම කරන්නේ කොහොමද? ඒ දේශනේ. ඉතින් මේ මනුස්සයා ඇවිල්ලා මගෙන් ඇහුවා, "කායින් කාවද විවාහ වුණේ?" මං කිව්වා, "ඔබ විවාහ වුණ විදිහට තමයි කායිනුත් විවාහ වුණේ. කවුගේ දිනියෙක් විවාහ වෙලා ඇති. වෙන මොකද්ද ඔබට ඔබගේ ඔළුවේ මෙච්චරක් වෙලාවක් මේ තරම් වෙලාවක් ඔබගේ ඔළුවේ තිබුණේ කායින් කාත් එක්කද විවාහ වුණේ කියලා?" මේ මම දේශනා කරපු දේශනාවල් ඔබගේ ඔළුවට ගියේ නැද්ද පොඩ්ඩක්වත්? ඔබ විවාහ වුණ විදිහ තමයි කායිනුත් විවාහ වුණේ. කවුරු වර කෙනෙකුගේ දිනියෙක් තමයි ඔබත් විවාහ වුණේ. ඒ වගේම තමයි කායිනුත් විවාහ වුණේ. අපට ඊට වඩා දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබගේ මනසේ යම් කිසි අනවශ්‍ය දේවල් තිබුණා නම් පහ කර දමා කියන ස්වාමීනි, මම ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරනවා. මේ වචනය මට වැදගත්. අන්තිම වශයෙන් අපි කියවමු කොලොසි පොතේ 5 පරිච්ඡේදයට හරවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුරුන්ද? ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුරුන්ද? ක්‍රිස්තුස් වහන්සේ තුල කොලොසි පොතේ 5 පරිච්ඡේදයේ 13:14. පියනන් වහන්සේ අන්ධකාර බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයන්න්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. උන් වහන්සේ තුල අපගේ මිදීම වන පව්වලට කමාව අපට තිබේ. උන් වහන්සේ අපගේ මිදීම වන උන්වහන්සේ අපගේ මිදීම වන 14 පදේ නැවත කියවමු. උන්වහන්සේ තුල අපගේ මිදීම වන පව්වලට කමාව අපට තිබේ. එතන සිංහල බයිබලයේ වචනයක් අඩුයි. උන්වහන්සේ තන සඳහන් කර තිබේ. ඒ වචනේ සඳහන් වී තිබෙන්නේ උන්වහන්සේ ඔබගේ මිදීම වන උන්වහන්සේගේ ලේ තුලින්. ලේ කියන වචනේ උතර නැහැ. ලේ තුලින් කමාව ලබාගත් කෙනෙක්. ඉතින් අපි දකින්නේ අන්ධකාර බලෙන් ඔබ උන්වහන්සේ මුදවා ගත්තා. අන්ධකාර බලෙන් උන්වහන්සේ ඔබ මුදවාගෙන උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ රාජ්‍යයට ඔබ ගෙන ඇවිත් තිබෙන්නේ. ඒ වගේම ඔබ දැන් මිදීම ලබා ගත්ත කෙනෙක්. ඔබ උන්වහන්සේගේ රුධිරයෙන් උන්වහන්සේගේ ලේ වලින් ඔබ මිදීම ලබා ගත්ත කෙනෙක්. පාපයට කමාව ලබා ගත්ත කෙනෙක්. 19 පදේ කියවමු. 19:20 පදේ. මක්නිසාද උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමටත් උන්වහන්සේගේ කුරුසේ ලේයින් සමාදානයේ උපදවා උන්වහන්සේගේ කුරුසේ ලේයින් කුරුසපත් වීම ගැන හිතපුවාම හිතා ගන්නට ඕන නිතරම උන්වහන්සේගේ ලේ ගැන කුරුසේ ලේ මෙතන සඳහන් වෙ තිබෙන්නේ කුරුසේ නෙවෙයි උතන වටිනාකම තිබෙන්නේ ලේ ගැනයි උතන වටිනාකම තිබෙන්නේ 19 පදේ 20 පදේ නැවත අපි කියවමු 20 පදේ කොලොසි 1:20 උන්වහන්සේ කරණ කොටගෙන සියලු දේ එනම් පොළවේ තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත් උන්වහන්සේ කරණ කොටගෙන තමන් සමග කර ගැනීමටත් පියනන් වහන්සේ ප්‍රසන්න වූසේක. නැවත කියවමු 19:20 මක්නිසාද උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමටත්
උන්වහන්සේගේ කුරුසේ ලේන් සමාදානය උපදවා අපර සමාදානයක් තිබුණා දෙවියන් වහන්සේ සමග සමයකමට උන්වහන්සේ අපව ගෙනවිත් තිබෙන්නේ උන්වහන්සේගේ ලේවලින් ස්වාමින් වහන්සේ ප්‍රසන්න සවේවා උන්වහන්සේ ගනර්ග ලේවලින් ඔබ ගැලවීම ලබාගත් මිදීම ලබාගත් කෙනෙක් සම්පූර්ණයෙන්ම බාගට නෙමෙයි උන්වහන්සේ ඔබව ගලවගත්තේ ඊටු කොටස ඔබට කරන්න කියලා උන්වහන්සේ බලා සිටින්නේ නැහැ උන්වහන්සේ ඔබව සම්පූර්ණයෙන්ම ගලවා තිබෙන්නේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ තුනෙන් එක කොටසක් උන්වහන්සේ ඔබව සම්පූර්ණ කරේ නැහැ සම්පූර්ණව උන්වහන්සේ ඔබව සුව කර තිබෙන්නේ සම්පූර්ණ උන්වහන්සේගේ දීමනා සියල්ලම සම්පූර්ණ දීමනා දොබේ ගැලවීමත් සම්පූර්ණයි. උන්වහන්සේ භාගයට භාගයක් නැහැ කරේ. උන්වහන්සේ කිව්වේ නැහැ. ඊතුරු කොටස ඔබගේ යහපත්කම් වලින් ඔබ හදා ගන්න. උන්වහන්සේ දෙන්නේ සියලු දීමනා සම්පූර්ණ දීමනා. රෝම 6:23 සඳහන් වී තිබෙන්නේ පාපේ කුලිය මරණයයි. යක්ෂය දෙන්නේ ඔබට කුලිය පවණයි. ඒක මරණයයි. නමුත් යේසුස් වහන්සේ තුලින් ඔබට තිබෙන ජීවනය නැත්තම් ඔබට තිබෙන සදාකාල දීමනාව දෙවියන් වහන්සේ අපට දෙන්නේ දීමනා. ඉතින් උන්වහන්සේගේ දීමනා යාකෝබ 1:17 සඳහන් වී තිබෙන්නේ උන්වහන්සේගේ දීමනා නිතරම සම්පූර්ණ දීමනා. හරිද? ඉතින් අපි වටහා ගමු ඒක. අපි ඉගෙන ගත්තා අද ක්‍රිස්තුස් වහන්සේ තුල කවුරුන්ද කියලා ඔබ. ඒ වචනය ඔබ ප්‍රකාශ කරන්න දිනපතා ඔබ තෝරගන්න. මම ක්‍රිස්තුස් වහන්සේ තුල කවුරුන්ද? මම යේසුස් වහන්සේ තුල නවම් ඇවිල්ලා මම යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ පුත්‍රයෙක් බවට මම පත් වී සිටින්නේ. උන්වහන්සේගේ දරුවෙක් උන්වහන්සේට නොවටිනා සෙනගක් නැහැ. උන්වහන්සේට කිසිම නොවටිනා සෙනගක් නොවේ සිටින්නේ. උන්වහන්සේ තුල සියලු දෙනාම ධර්මිෂ්ඨයි. උන්වහන්සේ අපෝ පිළිගත්තා නම් එනං උන්වහන්සේ සෑම කෙනෙක්ම උන්වහන්සේ ධර්මිෂ්ඨ කර තිබෙන්නේ. හාලෙලූයා. ස්වාමින් වහන්සේ ප්‍රසන්න වේවා. අපි මේ අසව පණිවිඩේ අපි විශ්වාස කරනවා නම් අපගේ මුළු සිතින් අපි විශ්වාස කරනවා අපි ප්‍රකාශන කීපයක් අපි කරමු අපි ජීවත් වෙන ක්‍රිස්තුස් වහන්සේ තුල නම් අපි එනම් අපගේ ප්‍රකාශනයේ වැදගත් අපි කතා කරන දේවල් නිතරම දකින්නේ පරණ ගිවිසුමේ පවා මිනිස්සු වචන පවස්සා ඒ අය ජය ගත්තා. දාවිද් වචන පළමු කොට යැව්වේ ගොලායත් විනාශ කරන්න. ඒ වගේම ඔබත් වචන කතා කරන්න ඔබගේ ජීවනය ගැන ඔබට තිබෙන සම්පූර්ණ සුවය ගැන ඔබට තිබෙන නිදහස ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට තිබෙන සම්පූර්ණකම ගැන ඔබ නිතරම ප්‍රකාශ කරන්න. අපි සෑම කෙනෙක් ප්‍රකාශක අපි කියමු ස්වාමිනී සෑම කෙනෙක් ප්‍රකාශක ඔබගේ සිතින් විශ්වාස කරන නිකන් අපි නිකන් ඔහේ ප්‍රකාශ කරන නෙවෙයි අපි සිතින් විශ්වාස කරමින් මේ දේ කරන්න. අපි කියමු ස්වාමිනී මගේ මුළු සිතින් මං විශ්වාස කරනවා යේසුස් වහන්සේ මං වෙනුවෙන් මරණයට පත්වී තුන්වෙනි දවසේදී මළවුන්ගෙන් නැගිට මා තුල වාසය කරන බව මගේ මුළු සිතින් මං විශ්වාස කරනවා. ආදර දෙවියනි, ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේගේ අනර්ගලයෙන් ඔබ වහන්සේ සභාව මිලදීගත් බව මං විශ්වාස කරනවා. මම යක්ෂයාට අයිති නැහැ. මගේ ශරීරයටත් මම අයිති නැහැ. ඔබ වහන්සේ මාගේ ශරීරය දේව මාලිගාවක් කළ බව මං විශ්වාස කරනවා. ඔබ වහන්සේ මාව මිලදීගත් බව මං විශ්වාස කරනවා. මම නවම ඇවිල්ලක්. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. පාපයට කමාව ලබාගෙන නවමැවිල්ලක් වී සිටින්නේ. ස්තුතියි ස්වාමිනී. මාගේ නොවටිනාභාවය ඔබ වහන්සේ අහකරමින් මාව වටිනා පුද්ගලෙක් කළ බව මං විශ්වාස කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට 2 කොරින්තී 5:21 සඳහන් වී තිබෙන ප්‍රකාරයට මං විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ පාපයක් නොදැන සිටිය බව මං වෙනුවෙන් උන්වහන්සේ පාපය වුණ බව
මං විශ්වාස කරනවා අද දවසේදී මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ දේව දරුවෙක්. ස්වාමිනි, ඔබ වහන්සේගේ ලේවලින් මාව ධර්මිෂ්ඨ කළ බව මං විශ්වාස කරනවා. ඔබ වහන්සේ මාව මුදවාගත් බව මං විශ්වාස කරනවා. හලලුයා හලලුයා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන් ආමෙන් හලලුයා හලලුයා ප්‍රශංසා වේවා ස්වාමිනි, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ගෞරවය වේවා ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා. හලලුයා හලලුයා හලලුයා. ඔබ ඇදහිල්ලෙන් ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් නම් ඔබ උරුමකාරයෙක්, ඔබ දේව දරුවෙක් නම් ඔබ උරුමකාරයෙක්, ඔබ සියල්ලෙන් සියලු දේවල් වල උරුමකාරයෙක් වී සිටින්නේ ඔබ බයිබලයේ ප්‍රකාරයට. ඒ නිසා ඔබගේ උරුමය ලබා ගන්න, ඔබගේ සුවය ලබා ගන්න මේ අවස්ථාවේදී, සඵලත්වය ලබා ගන්න, ඔබගේ මිදීම ලබා ගන්න, ඔබගේ නිදහස ලබා ගන්න, ඔබගේ තිබෙන ඒ වියවුල් මනසෙන් නිදහස් වෙන්න, ඔබගේ ප්‍රකාශනය තුලින් ඔබ නිදහස් වෙන්න, නිදහස ඔබ උරුමකාරයෙක් විශ්වාස කරන්න, සියලු යහපත් දෙයක් විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ලබා ගන්න. අපි සෑම කෙනෙක් නැගිට සිට අපගේ ශුද්ධ දෑත් ඔසවා, අපගේ ශුද්ධ දෑත් ඔසවා උන් වහන්සේ ප්‍රශංසා කරමු, උන් වහන්සේ ස්තුති කරමු. හලලුයා. මේ මොහොතේ ඔබ සුවය ලබා ගන්න, මේ ඉන්න මොහොතේදීම ශුද්ධාත්මන් වහන්සේ ක්‍රියා කරමින් මේ ස්ථානයේදී උන් වහන්සේ සැරිසරමින් සිටින්නේ. අත තබා ඔබට යාත්‍නා කිරීමක් අවශ්‍ය නම් පසුව අපිට කරන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ඔබට පුළුවන් ඔබගේ සිතින් විශ්වාස කරමින් අත තබා යාත්‍නා කරන්නත් අවශ්‍යතාවයකුත් නැහැ. ඔබගේ සිතින් විශ්වාස කරමින් ඔබගේ මුඛයෙන් ඔබගේ සුවය ලබා ගන්න, ඔබගේ නිදහස ලබා ගන්න, ඒ ප්‍රශ්නයට විසඳුම ලබා ගන්න, ඒ අවශ්‍ය කරන ප්‍රඥාව ලබා ගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්. හාලෙලූයා. ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, මහිමය වේවා, ස්තුති 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 වේවා. ඔබගේ ප්‍රකාශන වෙනස් කරන්න, ඔබගේ සිතුවිලි අදහස් සියල්ල වෙනස් වෙන්නට පටන් ගනි. හාලෙලූයා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. සියලු යහපත් දේව ප්‍රකාශ කරන්න. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සම්පූර්ණයෙන්ම සුවය ලබාගත් බව අදහන්න. හලලුයා. පවසන්නම යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවයි. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සුවය ලබාගත් කෙනෙක්. මගේ සම්පූර්ණ මුළු ශරීරයේම උන් වහන්සේගේ සුවය ගලා යන බව මම විශ්වාස කරනවා. හලලුයා. මගේ හිසපතන් පාදපතුල දක්වා උන් වහන්සේගේ ආලේපයේ ගලා යමින් ඒ වියගස් විනාශ කරමින් උන් වහන්සේ මාව සුව කර තෙමන බව මම විශ්වාස කරනවා. හලලුයා 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 හලලුයා. කවුරුවත් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා නම් මේ අවස්ථාවේදී ඒ පුද්ගලයා වෙනුවෙන් ඔබ විශ්වාස කරන්න. යේසුස් වහන්සේගේ තුවාල වලින් ඒ කෙනා සුවයි කියලා පවසන්න ඔබ. හලලුයා හලලුයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා, මහිමය වේවා. ස්තුති 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 ස්තුති. හලලුයා. ඔබ නව මැවිල්ලක්, නව කිවිසුමක් තුල ඔබ ජීවත් වෙන්නේ. හලලුයා. උන් වහන්සේගේ අනුග්‍රහය නිසායි ඔබ ජීවත් වී සිටින්නේ. උන් වහන්සේගේ අභිමුඛත්වයට ඔබ පැමිණෙන්නේ යේසුස් වහන්සේගේ ලේවලින්. හලලුයා හලලුයා. ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, ගෞරවය වේවා, ගෞරවය වේවා, මහිමය වේවා. හාලලුයා හාලලුයා. ප්‍රශංසා වේවා. හාලලුයා. ඒ ආගමික තිබෙන සිතුවිලි අදහස් කැඩෙන්නට ඉඩ දෙන්න, ආගමික මනස්වල ඒ ආගමික බලකොටු බිඳහැලා දමනවා යේසුස් වහන්සේගේ නාමෙන්. ඒ නොවටිනා භාවයේ බලකොටු බිඳහැලා දමනවා අපි යේසුස් වහන්සේගේ නාමෙන්. හාලලුයා හාලලුයා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හලලුයා. බෞරුදු ගණනාවක් තිස්සේ විශ්වාස කරපු දේ, ඒ පාරම්පරික දේවල් දෙවියන් වහන්සේගේ වචනය සම එකඟ වෙන්නේ නැත්නම් ඒක ශාපයක්, ඒක ප්‍රතික්ෂේප කරන්න, ඒක එපා කරන්න ඔබ කියන ස්වාමීනි, මම විශ්වාස කරනවා මේ සරලව ඔබ වහන්සේ අපට ඉගැන්වූ වචනය. හලලුයා හලලුයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා. ස්තුති ස්වාමීනි, ස්තුති ස්වාමීනි, ස්තුති වේවා ස්වාමිනිය. ඔබ වහන්සේ අපට දී තිබෙන පිපිදීම නිසා ස්තුති ස්වාමිනි. ඒ නැවුම් භාවය නිසා ස්තුති ස්වාමිනි. ප්‍රශංසා වේවා. ඒ බලකොටු බිඳහැලා දමා ස්වාමිනිය ඔබ වහන්සේ අපව නිදහස් කළ බව අපි විශ්වාස කරනවා. ස්වාමිනිය අපි ඔබ වහන්සේගේ දරුවන් ස්වාමිනි, ඔබ වහන්සේගේ පුත්‍රයන් ස්වාමිනි, ඔබ වහන්සේගේ පිළිගත් සෙනගක් ස්වාමිනි.
Hallelujah, hallelujah, stuti veva. Stuti veva, stuti veva, prasansa veva, prasansa veva, gaurave veva. Hallelujah. අපි නමස්කාර කරමු අපි ස්වාමින් වහන්සේට. උන් වහන්සේගම මුකත් අපට තිබෙන ප්‍රීතිය, ඔබගේ ශක්තියයි ඔබගේ ප්‍රීතිය, ඔබගේ සුවයයි ඔබ තුල ප්‍රීතිය තිබෙන. දෙවියන් වහන්සේගේ ප්‍රීතියයි ඔබගේ සුවය. ඔබ දුකින් කනගාටු වෙන ඔබ ඔබ කනගාටු වෙන ජීවත් වෙන කිසිම කෙනෙක් නම් එන අද නිදහස් වෙන්න ඔබ. කියන්නේ මම තවත් කනගාටු වෙන්නේ නැහැ. පසුගිය දේවල් ගැන අහවල් පුද්ගලයා ගැනයි මේ පුද්ගලයා ගැනයි මගේ දියුණුව නරක කර අර මිනිස්සයා මගේ දියුණුව නැති කරගත්තේ අර මිනිස්සයා නිසායි මේ මිනිස්සයා නිසායි කියලා ඒ ඔක්කොම අමතක කර දමා ඔබ කියන මම නව මැවිලා මට තිබෙන සම්බන්ධය දෙවියන් වහන්සේ සමගයි. හලෙලූයා. අපි විශ්වාස කරමින් අපි ගිවිසුම් භෝජනයට සහභාගී වෙමු. ඔබට නිදහසක් තිබෙනවා මේ ගිවිසුම් භෝජනයට සහභාගී වෙන්න. මේ ගිවිසුම් භෝජනය ස්වාමින් වහන්සේගේ මේසෙයි. බයිබලයේ සඳහන් කර තිබෙන මේක ස්වාමින් වහන්සේගේ මේසෙයි. උන් වහන්සේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේට මේසයක් පිළියෙල කර තිබෙනවායි කියලා. ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සඳහන් කර තිබෙනවා උන්වහන්සේ ඔබට සතුරන් ඉදිරියේ මේසයක් ඔබට පිළියෙල කර තිබෙනවායි කියලා. ස්වාමින් වහන්සේගේ මේසය කොරින්ති පොතේ සඳහන් වී තිබෙනේ 10 වෙනි පරිච්ඡේදයේ. එතන උන්වහන්සේ කියන්නේ මේ මේසය ස්වාමින් වහන්සේගේ මේසයයි. මට අයිතියක් නැහැ ඔබට කියන ඔබට ස්පානය කරන්න බෑ ඔබට අනුභව කරන්න බෑ කියලා. ඔබ විශ්වාස කරනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේට නම ඇවිල්ලා කියලා එන ඔබ නිදහසක් තිබෙනවා. ඔබ නිදහසක් තිබෙනවා සහභාගී වෙන්න. ආගමික බන්ධන වල ජීවත් වෙන්න එපා. නේ මම පෞකාරයි මම නොවටනා කෙනෙක් මට අයිතියක් නැහැ. මම අද උදේ මේ දේ කරා. අද උදේ කරපු දෙයක් ඔබ දවල් නම් අල්ලන් ඉන්න ඕනේ නැහැ. ඔබ කියන ස්වාමීනි ඔබ වහන්සේගේ සමාවමට ලබා දුන්නේ නිසා ස්තුතියි. උන් වහන්සේ ඔබට මේ ඔබ මේ තප්පර කීපයකට පෙර වැරද්දක් කර තිබෙනවා නම් උන් වහන්සේගේ සමාවෙල්ලා ඔබ නිදහස් වෙන්න. ඒක අල්ලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ මට මේක මේ ගැන මට පශ්චාත්තාප වෙනකන් මට නිකන් හැංගෙනකන් ඒ ආගමික අදහස අවශ්‍ය නැහැ ස්වාමිනි මම වරද්ද ගත්තා සමහ වෙන්න ස්තුති ස්වාමිනි මං ගිවිසුම් භෝජනට සහභාගී වෙනවා හාලෙලූයා ඒ තරම් නිදහසේ ඔබ ජීවත් වෙන්න මිනිස්සෙක් සත්‍ය දැනගත්තාම තාමවත් ඒගොල්ලෝ බන්ධනයකට අසු වෙන්නේ නැහැ සත්‍ය දැනගත්තාම ඔබ කියන්නේ මොකක්ද වෙන්නේ ඔබගේ ජීවිතේට සත්‍ය දැනගත්තා නම් මොකද්ද ඔබගේ ජීවිතේට වෙන්නේ ඔබ නිදහස ලබා ගන්නවා සත්‍ය ලබා ගත්තා නම් ඔබ නිදහස ලබා ගන්නවා ඔබ සත්‍ය ලබා ගත ආපසු බන්ධනයකට යන්නේ නැහැ. ඒ මාගේම ඔබගේ මනස අවුල් කරගෙන ජීවත් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ යෝහාන් 8:32 සත්‍ය ඔබ දැනගත්තාම ඒ සත්‍ය ඔබ නිදහස් කරයි. හලෙලූයා. සත්‍ය මාව නිදහස් කළා අද. සත්‍ය මාව නිදහස් කරා. විශ්වාස කරන්න. සත්‍ය මාව නිදහස් කරා. ඒ ආගමේ ගැටුම් ඔබට තිබෙනවා නම් ඔබට පුළුවන් බයිබලෙට ගිහිල්ලා ඒ පද ටික ඒ හරි ආකාරව කියවන්න. එතකොට ඔබට තේරෙයි. බොහෝ වෙලාවට මගේ මනසෙත් යම් අදහස් තිබුණා බයිබලයේ ගැන නමුත් මට යම් කෙනෙක් පාදලා දුන්නායින් පස්සේ මට ශුද්ධාත්ම වහන්සේ තුලින් ඒක සාතික කරායින් පස්සේ මම ඒක විශ්වාස කළා. ඔව් ස්වාමීන් මගේ මනසෙත් තිබෙන මෙන්න මේ විදිහටයි. මම හිතුවේ ස්වාමීන් වහන්සේ අපි නිතරම යාත්‍රා කරන්න ඕනේ කියලා මම පෞකාරයෙක්. මම නිතරම එන්න ඕනේ ස්වාමීන් මම පෞකාරයෙක්. මම නොවටිනා කෙනෙක්. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට මම ආයි පාරක් මම ඒ විදිහට එන්නේ නැහැ. මම නිර්භීතකමෙන් ඉන්නේ යේසුස් වහන්සේගේ ලේ තුලින් මං සුද්ධස්ථානෙට පැමිණෙන්නේ හෙබ්‍රු 10:19 සඳහන් වී තිබෙන්නේ අප මම සුද්ධස්ථානෙට උන් වහන්සේ ගම්මුකට පැමිණෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වලින් මගේ ලේ වලින් නෙමෙයි මගේ ක්‍රියාවන් වලින් නෙමෙයි මගේ හොඳ නිසා නෙමෙයි මම බයිබලේ කියවු නිසා නෙමෙයි මම මේ යාත්‍රා කරපු නිසා නෙමෙයි මං වැඩියෙන් නිරාහාරයෙන් හිටින නිසා නෙවෙයි මම යේසුස් වහන්සේගේ ලේ වලින් ඔබ වහන්සේ ගම්මුකට එන්නේ ඒකයි අනුග්‍රහය කියන්නේ ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයෙන් අපි ජීවත් වෙන්නේ හලෙලූයා